Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Tayo satipaṭṭhānāya dhariyo sevati iti. Shraddhavanta pingvatni, api Salāyatana Vibhaṅga Sutte mul karagena deshana malawak washen pavattagena enawa. Ada apita puluang wei boho vita eke awasana adirata paminenna Salāyatana Vibhaṅga Sūtrayedi Bhāgyavatun Wahanse visheshenma āyatana haya sambandhenuth ewaye kriyakārītwaya sambandhenuth ewa mul karagena passe ape hita godanaga ganima naththam diunu kara ganima sambandhenuth sahena vigrahayak karanawa. Ithin api ketiyen matak karagatoth metek api aapu gamana asa kana nasaya diva kaya manasa kiyala apita saralawa ayatana hayak handuna ganna puluwan salayatana kiyala kiyenawa. Etor me ayatana haya nikamma nikan asa kana nasaya diva kaya manasa pamanak neme ewaye yamkisi kriyaakaritwayak. Ewa yamsi aramunak grahane karata passe aramunak handuna gattata passe ewa athule digata digata yana yamsi kriyaakaritwayak kriyakarakam rasak handuna ganna puluwan. Anna e nisa mewata ayatana kiyana namak යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇස දුටු මතින් මත් නතර නොවි අපි ඒක අරගෙන යනවා තව එහාට. එතකොට ක්‍රියාකාරකම් රසක් බවට ඒකපත් වෙනවා. ඉතින් අන්නේ ඒ නිසා ඇස ආයතනයක්, චක්කායතනය, සෝතායතනය, ගාහනායතනය ආදී වශයෙන් මෙතන ක්‍රියාකාරකම් රසක සිදුවීමක්, ක්‍රියාකාරකම් රසක් ඒකරාශී වීමක් කියන අර්ථයෙන් අපිට මේවා එක එකක් ආයතනයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේමයි සංසාරේ දික් කරගන්න මේවා හේතු වෙන බව සඳහන් වෙනවා. ඒ නිසාත් මේක ආයතනයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ඒවට අරමුණු වෙන බාහිර ආයතනත් හයක් තියෙනවා. ඇසට නම් රූප, කනට නම් ශබ්ද, නාසයට නම් ගඳ සුවඳ, දිවට නම් රස, කයට නම් ස්පර්ශ, මනසට නම් අරමුණු වශයෙන්. දැන් මෙතන තියෙනවා යම්සි වැදගත් කරුණක්. ඒ තමයි ඇසට අරමුණු වෙන්නේ රූප පමණයි, කනට අරමුණු වෙන්නේ ශබ්ද පමණයි, නාසයට අරමුණු වෙන්නේ ගඳ සුවඳ පමණයි, දිවට අරමුණු වෙන්නේ රස පමණයි, කයට අරමුණු වෙන්නේ ස්පර්ශ පමණයි. හැබැයි මනසට මේ සියල්ල අරමුණු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර මනස සුවිශේෂයි. එයාට මනසෙන්ම නිපන්, මනසෙන්ම උපන් අරමුණුත් අරමුණු කරගන්න පුළුවන්. ඊට අමතරව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ සංඥා මට්ටමකින් ඒවා අරමුණු කරගන්න පුළුවන්. ඒ නිසා මනසේ යම් සුවිශේෂත්වයක් තියෙනවා. ඊට පස්සේ ඇහත් කනත් සමාන. ඇහත් රූපත් මුල් කරගෙන චක්කු විඥානයත්, කනත් ශබ්දත් මුල් කරගෙන සෝත විඥානයත්, නාසයත් ගඳ සුවඳත් මුල් කරගෙන ගාහන විඥාන, දිවත් රස මුල් කරගෙන ජීවහා විඥාන, කය ස්පර්ශ මුල් කරගෙන කාය විඥාන, මනස අරමුණු මුල් කරගෙන මනෝ විඥාන වශයෙන් මේවා දැනගන්නා ස්වභාවයෙන්. ඇසයි රූපයි ආපාදගත වුනහම අපේට එතෙන්ට අවධානයක් යොමු වුණා නම්, ආලෝකයක් හොඳට තියෙනවා නම් නම් ඒ ගැන, ඒ රූපය ගැන දැනගැනීමක් සිද්ධ වෙනවා. ඒක චක්කු විඥානයේ වශයෙන් හඳුනා ගන්නවා. මේ නම් කරලා තියෙනවා. ඉතින් මේ යන්දමින් අනිකුත් විඥාන ස්වභාවයන් නම් කරලා තියෙනවා. එතකොට එතුලින් තමයි අපි දැනගන්නේ. ඇහත් තිබුණ පමණින් දැනගන්න බෑ. ඒ වෙතට අපේ යොමු වෙච්ච අවධානය තියෙන්න ඕනේ. එතකොට ඊට සරිලන ඒ අනිකුත් සාධක තියෙන්න ඕනේ, ආලෝකය වගේ දේවල්. ඒවා ඔක්කොම ටික තියනවා නම් ඔන්න චක්කු විඥානයක් පහළ වෙනවා. දැනගැනීමක් සිදු වෙනවා. එතකොට මේක හැබැයි නිරන්තරයෙන්ම නැවත නැවත බොහොම වේගවත්ව සිද්ධ වෙනවා. එතකොට මේ ඇසත් රූපත් නිසා චක්කු විඥානය හටගත්තා කියන එක සංසිද්ධියක් වශයෙන්, හේතුඵල ධමයක් වශයෙන් ක්‍රියාත්මක වුණාට මොකද මේ ඇස, රූප, චක්කු විඥාන කියන මෙන්න මේ ධර්මතා තුන බොහොම ශීඝ්‍රව දිගට ඇතිව නැතිව යන ස්වභාවයක්, නැවත නැවත පවතින සිදුවන ස්වභාවයක් පෙන්눔 කරනවා. නිසා මේ තුනම නිකන් එකට වැඩ කරනවා වගේ ගතියක්. තුනම එක් රැස්ව, ඒක රාශීව, ඒකී භූතව කටයුතු කරනවා වගේ ගතියක් පේනවා. අන්න ඒ තුලින් ඔන්න චක්කු සම්පස්සේ පහළ වෙනවා. ඒ ආකාරයෙන්ම සෝත සම්පස්සයක්, ඒ ආකාරයෙන්ම ගාහන සම්පස්සයක්, ජීවහා සම්පස්සයක්, කාය සම්පස්සයක්, මනෝ සම්පස්සයක් හඳුනා ගන්න පුළුවන්. දැන් මේ ස්පර්ශයන් 6 මේ අන්දමින් පහළ වුණාම ඒවා මුල් කරගෙන අපේ හිතේ පහළ වෙන්න පුළුවන් සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක්, වේදනාවක් පහළ වෙන්න පුළුවන්. එතකොට චක්කු සම්පස්ස කියන එක මුල් කරගෙන ඔන්න චක්කු සම්පස්සජා වේදනාවක් පහළ වෙනවා. ඒ වගේමයි සෝත සම්පස්සේ මුල් කරගෙන සෝත සම්පස්සජා වේදනා, මේ කන අසුරු කරගත් වේදනාවක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයෙන් අපිට මේ වේදනා ස්වභාවයන් පහළ වෙනවා. දැන් මෙතනින් අපි නතර නොවි ඒවා ගැන ඊළඟට අපි විමසන්න යනවා. ඒවා ගැන කල්පනා කරන්න යනවා. ඒවා ගැන හිතන්න යනවා. ඒවට වැඩි වැඩියෙන් අවධානය යොමු කරන්න යනවා. ඉතින් එතකොට ඔන්න මනසේ හැසිරීම සිද්ධ වෙනවා. ඒවා බුදුරජාණන් වහන්සේ එතකොට 18 ආකාරයක මේ බඳු මනසේ හැසිරීම කියලා දීලා තියෙනවා. එතකොට හිතේ සොම්නසක් පහළ වුණා නම් ඒකත් අපි විමසන්න යනවා. හිතේ දොම්නසක් පහළ වුණාම ඒකත් විමසන්න යනවා. උපේක්ෂාවක් පහළ වුණාම ඒකත් විමසන්න යනවා. එතකොට මෙන්න මේ රූප විමසීමක්. ඒ අන්දමින්ම ශබ්ද විමසීමක්, ගන්ධ සුවඳ විමසීමක්, රස විමසීමක්, ස්පර්ශයන් විමසීමක්, අරමුණු විමසීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ මනසේ හැසිරීම් 18 ආකාරයක් මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. රූප මුල් කරගත්ත සොම්නස, දොම්නස, උපේක්ෂා යන තුන් ආකාරයක හැසිරීම් තුනක්. ඊළඟට ශබ්ද මුල් කරගත්ත ඒ බඳුම හැසිරීම් තුනක්. ගඳ සුවඳ මුල් කරගත්ත හැසිරීම් තුනක්. එතකොට ඔක්කොම එකතු කරලා 18 ආකාර හැසිරීම් තුන හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට විග්‍රහ කරන භාගතුන් වහන්සේ ඊළඟට අපිට උගන්වනවා මේ ගෘහාශ්‍රිත සොම්නසක්, ගෘහාශ්‍රිත දොම්නසක්, ගෘහාශ්‍රිත උපේක්ෂාවක්, ඒ වගේම ප්‍රතිපදාවක් මුල් කරගත්ත, ප්‍රතිපදාවකට යොමු වෙච්ච සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක්. ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ ගෘහාශ්‍රිත සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක්. ඒක ඒ තරම් අමාරු නෑ හඳුනා ගන්න. ඉතින් බොහොම දැකුම් කළු දර්ශන තියෙනවා. එහෙම බැලිය යුතුයි කියලා හිතෙන දර්ශන තියෙනවා. ඉතින් ඒවා බලන්න අපේ හිතේ ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් ඒවා අපිට අහන්න ලැබුණාම ඔන්න හිතේ ලොකු සොම්නසක් පහළ වෙනවා. සතුටක් පහළ වෙනවා. ඒතර ඔන්න ඔය සතුට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගේහසිත සතුටක්, ගෘහාශ්‍රිත වූ සතුටක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒතර මෙන්න මේ ගෘහාශ්‍රිත සතුට අපිට ඇති වෙන්න නම් එහෙමනම් රූප සම්බන්ධයෙන් නම් අපිට එතකොට යම්කිසි ඒ රූප ලැබෙන්න ඕනේ. අපි කැමති රූප ඇසුරු කරන්න ලැබෙන්න ඕනේ. ඒවා නැවත නැවත දකින්න ලැබෙන වාරයක් ගන්න. එතකොට හිතේ සොම්නසක් පහළ වෙනවා, සතුටක් පහළ වෙනවා. ඒ වගේම ඇතැම් වෙලාවට අපි බලාපොරොත්තු වෙන රූප දකින්න ලැබෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ රූප නැවතත් අපිට දකින්න හම්බුවේ. නැත්නම් එයාව මට දැක ගන්න හම්බුවේ, මෙයාව මට දැක ගන්න හම්බුවේ, මගේ දරුවාව මට දැක ගන්න හම්බුවේ, මගේ දෙමව්පියන්ව මට දැක ගන්න හම්බුවේ, මගේ කැමති අය මට දැක ගන්න හම්බේ. ඉතින් මේ ආදි වශයෙන් අපි නම් කරලා තියෙනවා මෙන්න මේ පිරිස තමයි මගේ සතුට දනවන පිරිස. ඉතින් ඒ අයව දැක ගන්න හම්බේ කියලා මගේ හිතේ ලොකු කැමැත්තක් තියෙනවා. ඒ වගේමයි විවිධාකාර දේවල්, බාහිරේ අපි හඳුන්වන දේවල්, ලස්සනයි ලස්සනයි කියා ගන්න දේවල් ඉතින් අපි දකින්න ලොකු කැමැත්තක් තියෙනවා. නමුත් ඒවා දකින්න නොලැබුණාම ඔන්න හිතේ දොම්නසක් පහළ වෙනවා. ඉතින් ඒකත් ඒ තරම් අමාරු නැහැ තේරුම් ගන්න. ඒකට මේ ගෘහාශ්‍රිතව අපේ හිතේ බඳු සොම්නසක්, දොම්නසක් පහළ වෙන්න පුළුවන්. ඊට උපේක්ෂාව මේ අවස්ථාවන් දෙක නැති අවස්ථාවේදී, කියන්නේ සොම්නසක් හෝ දොම්නසක් නැති වෙලාවේදී අපේ හිතේ බහුල වශයෙන් තියෙන උපේක්ෂාවක්. ඒතර ඒ උපේක්ෂාව සාමාන්‍ය මේ සම්මුති මට්ටමේ අපේ හිතේ බලපවත්වන උපේක්ෂාවක්. නැතු මේ අපි ලබන අත්දැකීම විනිවිද දැකීමක්, ගැඹුරින් දැකීමක්, යථා ස්වභාවයක දැකීමක් මේ තුල අන්තර්ගත වෙන්නේ නැහැ. නිකම්ම සම්මුති මට්ටමේ ඉඳලා උපේක්ෂා සහගතව ඉන්න පුළුවන්. ඒ නිසා මේකට අපි කියනවා ගෘහාශ්‍රිත උපේක්ෂාවක් නැත්නම් ගේහසිත උපේක්ෂාවක් කියලා කියනවා. එතකොට මෙන්න මේවා අතීතය, අනාගතය, වර්තමානය මුල් කරගෙන අපේ හිතේ පහළ වෙන්න පුළුවන්. ඒතර රූප මුල් කරගෙන මේ විදිහට සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ අන්දමින්ම බුදුරජාණන් වහන්සේ උගන්වනවා සද්ද මුල් කරගෙන සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. මේ ගෘහාශ්‍රිතව. ඊළඟට ගන්ධ සුවඳ මුල් කරගෙන ඒ බඳුම සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. රස මුල් කරගෙන අපි කැමති රසයන් අපිට ලැබෙනකොට, හොඳ දේවල් භුක්ති විඳින්න ලැබෙනකොට, ප්‍රණීත දේවල් භුක්ති විඳින්න ලැබෙනකොට ඔන්න හිතේ සොම්නසක් පහළ වෙනවා. හැබැයි ලෙඩක් දුකක් හැදිලා කසායක් බොන්න සිද්ධ වෙනකොට ඔන්න හිතේ දොම්නසක් පහළ වෙනවා. ඉතින් ඒ වගේ අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තුමු නිකන් වතුර ටිකක් බොනකොට පහළ වෙන තුමු උපේක්ෂාවක්. ඉතින් මේ විදිහට අපි සාමාන්‍ය දිනදා කටයුතු වල නිරත වෙනකොට, සම්මුති ලෝකයේ කටයුතු වල නිරත වෙනකොට මේ බඳු ගෘහාශ්‍රිත වූ සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක් ඇසුරු කරනවා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනම පැත්තක් උගන්වනවා. ඒ තමයි නෙක්ඛම්මසිත සොම්නස, දොම්නස, උපේක්ෂාව. ඉතින් ඒක තනිකරම භාවනාවට අදාළයි කියන්න පුළුවන්. විපස්සනාවට අදාළයි කියන්න පුළුවන්. යම්සි යෝගාවචරයෙක් එයා මේ සාමාන්‍ය ගෘහාශ්‍රිත කටයුතු වලින් මදකට බැහැර වෙලා එයා උත්සාහවන්ත වෙනවා මේ දේවල් වල යථා ස්වභාවයක් තේරුම් ගන්න. අපි හිතමු යා සක්මන් භාවනාවක නිරත වෙනවා. එතකොට හිතේ සතිමත් බවක් දියුණු කරගන්නවා. ඊළඟට ඒකාග්‍රතාවයක් සමාධියක් දියුණු කරගන්නවා. ඒ දියුණු කරගත්ත සතිමත් බව ඒකාග්‍රතාවයේ මුල් කරගෙන මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හොයන්න උත්සාහත් වෙනවා. එතකොට මේ අත්දකින අත්දැකීම ටිකක් විග්‍රහ කරලා බලන්න, විස්තරාත්මකව බලන්න, ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න යා යම්සි ප්‍රයත්නයක් දරනවා. ඒතර මෙන්න මේ ප්‍රයත්නය නිසා සමහර විට අර සාමාන්‍යයෙන් එයාගේ හිතේ තිබිච්ච ලෞකික, භෞතික, ඊළඟට සම්මුති මට්ටමේ තියෙන ඒ විවිධාකාර සංඥාවන් මදකට ඈත් වෙලා දැන් ඔන්න එයාගේ හිතේ යම් කිසි නිරාමිස සොම්නසක්, නිරාමිස සතුටක්, නිරාමිස ප්‍රීතියක් පහළ වෙන්න පුළුවන්. එතකොට මේ කටයුත්ත අපි හිතමු දැන් එයා දිගට කරගෙන යනකොට මේක තව තව සාර්ථක වුණොත් ඔන්න මේ රූප ධර්මයන්ගේ තියෙන යථා ස්වභාවයත් එයාට තේරුම් ගන්න ඉඩ තියෙනවා. සක්මනේදී නම් අපි හිතමු මේ තද ගතියක තියෙන යථා ස්වභාවය, රළු ගතියක තියෙන යථා ස්වභාවය, උණුසුම් ගතියක තියෙන යථා ස්වභාවය කියලා මේ ධාතු ලක්ෂණ මුල් කරගත්ත යම්සි අවබෝධයක්, ප්‍රත්‍යක්ෂ ඥානයක් ඒ යෝගාවචරය තුළ ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට එපමණක් නෙමෙයි මේවා තියෙන ඒ සංකත ලක්ෂණ යාට තේරෙන්න ගන්නවා. සංකත ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. තීනිමානි භික්ඛවේ සංකතානි සංකත ලක්ෂණානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ත්‍රිදස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. මේ ඕනම හේතුන්ගෙන් සකස් වෙච්ච යම් දෙයක් තියෙනවා නම් ඒ දෙය පෙන්눔 කරනවා. මෙන්න මේ ලක්ෂණ තුන ඉපදීමක්, ඇතිවීමක් පෙන්눔 කරනවා, නැතිවීමක් පෙන්눔 කරනවා. මේ දෙක අතර නිරන්තර වෙනස් වීමක් පෙන්වුම් කරනවා. ඒතර මෙන්න මේ ලක්ෂණ තුනත් සමහර විට ඔන්න යෝගාවචරයට ටික ටික තේරෙන්න ගන්නවා. ඉතින් එතකොට අන්න යාගේ හිතේ මේ ධහම සම්බන්ධයෙන් ලොකු පිබිදීමක්. මේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට කලින් කියපු ධහම අදත් මට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ටික ටික මට දැන් ඒක තේරෙනවා කියලා යම්සි ප්‍රමෝදයක්, ප්‍රීතියක්, සතුටක් පහළ වෙන්න පුළුවන්. දැන් එතකොට මෙන්න මේ විපස්සනාව මුල් කරගත්ත සතුටක් මේ ධහමේ හැසිරෙනකොට, ප්‍රතිපදාවක නිරත වෙනකොට, භාවනාවක් වඩනකොට පහළ වෙන සතුටක්. ඒතකොට ඒ නිසා මෙන්න මේ සතුටට, සොම්නසට කියනවා නෙක්ඛම්මසිත සොම්නසක් කියලා. ඒක එතකොට යෝගාවචරයේ වශයෙන් කටයුතු කරද්දී විටින් විට අත්දකින්න ලැබෙනවා. ඒ වගේමයි ඇතැම් විට අපේ හිත බලාපොරොත්තු වෙනවා මේ මේවල් මට ලැබේවි කියලා. මට මාර්ගඵලයක් ලැබේවි, ධානයක් ලැබේවි, විපස්සනා ඥානයක් උපදීවි කියලා. ඉතින් নানা ප්‍රකාර ආසාවන් අපේ මේ ආධ්‍යාත්මික ගමනේදීත් පිටින් පිට ඇති වෙනවා. නමුත් මේ දේවල් එක පාට ඉතින් පහළ වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන තරම් ඉක්මනට පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඇතැම් විට මේ හිතේ දුම්නසක් පහළ වෙන්නත් පුළුවන්. අනේ මට තාමත් මේක හම්බුනේ නැහනේ. මේ ආර්යයන් වහන්සේලා මෙන්න මේ බඳු ස්වභාවයක් අත්දකින්නයි කියනවා. මට තාමත් බැරි වුණානේ බඳු තත්ත්වයකටපත් වෙන්න. මෙන්න මේ බඳු විපස්සනා ඥාන මෙතන පහළ වෙනවා කියනවා. තාම නැහනේ මට එහෙම දෙයක් අත්දකින්න ලැබුණේ කියලා. මෙන්න මේ නොලැබුණ සාක්ෂාත් කිරීම සම්බන්ධයෙන්, නොලැබුණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ආධ්‍යාත්මික ගමනේදී උනත් යම්කිසි බලාපොරොත්තු සහගතව කටයුතු කරද්දී හිතේ දුම්නසක් පහළ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දුම්නසට බුදුරජාණන් වහන්සේ නමක් දෙනවා නෙක්ඛම්මසිත දුම්නසක් කියලා. ඒ වගේමයි මේ දේවල් හොඳට විනිවිද දකමින් කටයුතු කරද්දී හිතේ උපේක්ෂාවක් පවතින්නත් පුළුවන්. විශේෂ සතුටක් ඇත්තෙත් නැහැ, දුකක් ඇත්තෙත් නැහැ, උපේක්ෂාවක් පවතින්න පුළුවන්. හැබැයි මෙතන ප්‍රඥාව මුල් කරගත්ත උපේක්ෂාවක්. එතෙන්දී දහම විනිවිද යාමක්, ඒ තමන්ගේ අත්දැකීම විනිවිද යාමක්, ඒ තමන් අත්දකින්නේ රූප ධර්මයක් නම් ඒ රූප ධර්ම විනිවිද දැකීමක්, ඒවයි යථා ස්වභාවය තේරුම් ගැනීමක් සහිතව තමයි මේ උපේක්ෂාව පවතින්නේ. ඒ නිසා මේක හාත්පසින්ම වෙනස්. අර අපි කලින් කතා කරපු ගෘහාශ්‍රිත අඥාන උපේක්ෂාවට. මොකද මෙතන තියෙන්නේ ප්‍රතිපදාවක යෙදෙනකොට දේවල් වල යථා ස්වභාවය දකිමින් හිතේ පහළ වෙන උපේක්ෂාව. එතකොට මේ අන්දමින් අපිට රූප සම්බන්ධයෙන්, ශබ්ද සම්බන්ධයෙන්, ස්පර්ශ සම්බන්ධයෙන්, ගන්ධ සුවඳ සම්බන්ධයෙන්, රස සම්බන්ධයෙන්, ස්පර්ශ සම්බන්ධයෙන්, මනසට එන අරමුණු සම්බන්ධයෙන්. එතකොට මේ ආකාරයෙන් අපිට මේක තව විග්‍රහ කරන්න පුළුවන්, පතුරවන්න පුළුවන්. එතකොට සොම්නසක්, දුම්නසක්, උපේක්ෂාවක් මෙන්න මේ නෛෂ්ක්‍රම්මේ මුල් කරගත්ත භාවනාවක්, විපස්සනාවක්, ප්‍රතිපදාවක් මුල් කරගත්ත ගමනකදීත් ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට ඉදිරිපත් කරන ධර්මතාව තමයි ඉදං නිසාය ඉදං පජහත. මෙය මුල් කරගෙන නැත්නම් මෙය නිසා මෙය දුරු කරව කියන එක තමයි දේශනා කරන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ විපස්සනා මුල් කරගත්ත භාවනා මුල් කරගත්ත සොම්නස ප්‍රයෝගී කරගෙන අර ගෘහාශ්‍රිත සොම්නස අත්හැරලා දාන්න. භාවනාව විපස්සනා මුල් කරගත්ත දොම්නස ප්‍රයෝගී කරගෙන ගෘහාශ්‍රිත දොම්නස දුරු කළා දාන්න. ඊළඟට විපස්සනා මුල් කරගත්ත උපේක්ෂාව මුල් කරගෙන ගෘහාශ්‍රිත උපේක්ෂාව දුරු කළා දාන්න. දැන් එතකොට ඇත්තටම ඉදිරි වෙන්නේ අර භාවනානුයෝගී ජීවිතයක ඒ නෛෂ්ක්‍රම්‍යයකට නැමුණු විපස්සනාවකට නැමුණු භාවනාවට සෑහෙන තැනක් දෙන ඒ ආධ්‍යාත්මික ජීවිතේට නැඹුරු වුණු යෝගාවචරයක් අත්දකින සොම්නසක් දුම්නසක් උපේක්ෂාවක් පමණයි බහුල වශයෙන් එතකොට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක එක අතකින් ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. එයා ටික ටික එතකොට මේ ආධ්‍යාත්මික ජීවිතේම ලබන සතුටක් ආධ්‍යාත්මික ජීවිතය තුළදීම ඇතැම් විට ලබන දුම්නසක් බොහෝ විට පවත්වන උපේක්ෂාවක් තමයි අත්විඳින්න දැන් කාලය ගත කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක මෙතනින් නතර කරන්නේ නැහැ. දැන් මේ ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන දුම්නස දුරු කරන්න කියලා කියනවා ආධ්‍යාත්මික ජීවිතයේ ලබන සොම්නස මුල් කරගෙන. දැන් නොලැබිච්ච දේවල් ගැන කල්පනා කර කර හිතේ තැවුලක් ඇති කරගන්න එපා, දුම්නසක් පහල කරගන්න එපා. දැන් මේ අත්විඳින ආධ්‍යාත්මික සතුට උපයෝගී කරගන්න අන්නර දුම්නස බැහැර කරන්න. දැන් ඔන්න එතකොට ඉතිරි වෙනවා සොම්නසයි උපේක්ෂාවයි කියන මෙන්න මේ නෛෂ්ක්‍රම්‍යයේ මුල් කරගත්ත භාවනාව මුල් කරගත්ත ස්වභාවයන් දෙකක්. ඒකෙත් සොම්නස බැහැර කරන්න කියනවා උපේක්ෂාව මුල් කරගෙන. දැන් එතකොට ඔන්න හිතේ බහුල වශයෙන් තියෙන උපේක්ෂාවක්. එතකොට ඒ හිතේ සෑහෙන මධ්‍යස්ථ බවක් තියෙනවා. උඩට යන්නෙත් නෑ යටට යන්නෙත් නෑ සෑහෙන මධ්‍යස්ථ බවක් තියෙනවා. ඔන්න මේ මධ්‍යස්ථ බව තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අගය කරන්නේ. ඒක තමයි නැවත නැවත ඇති කරගන්න කියලා උත්සාහවත් කරන්නේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා මෙන්න මේ එය ශාන්තයි එය ප්‍රණීතයි ඒ උපේක්ෂාව කියලා අන්නේ උපේක්ෂාව වෙතට අපිව ටිකක් යොමු කරන ගතියක් ඒකේ වටිනාකම පෙන්눔 කරන ගතියක් යහුසුලෝ ඒ උපේක්ෂාවට අපේ හිත ගන්න කියලා මතක් කරන ගතියක් සූත්‍ර දේශනාවල දකින්න ලැබෙනවා. දැන් මේ උපේක්ෂාව එතකොට තව තව දියුණු වෙනවා. ඒක අර කලින් මතක් කළා වගේ අපි දැන් රූප ධර්ම හඳුනගනිද්දී ධාතු ලක්ෂණ හඳුනගනිද්දී තියෙන උපේක්ෂාව එක මට්ටමක්. ඊට පස්සේ අපි හිතමු එයා හොඳට ඒවැය ත්‍රිලක්ෂණයක් තේරුම් ගනිමින් කාලය ගත කරද්දී තියෙන උපේක්ෂාව තව මට්ටමක්. අපි හිතමු ඒකත් තව දියුණු කළා. මෙයාට මේවා කෙරෙහි යම්කිසි විරාගයක් පහළ වෙලා. මේවා ගැන ඒ තරම් ලොකු දැන් ඇල්මක් නැහැ. ඒවා නිකන් ඔක්කොම බොඳ වෙලා ගිහිල්ලා. ඒවා නිකන් අතහැරිලා. දැන් ඔන්න හිත විවේක වෙලා. හිත දැන් කිසිවක් මේව ඇසුරු කරන්නේ නැතිව අනිශ්චිතව වාසය කරද්දී ඔන්න පහළ වෙන උපේක්ෂාවක්. ඉතින් ඒක තවත් ගැඹුරු උපේක්ෂාවක් කියලා කියන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ උපේක්ෂාව තව ඊළඟට විග්‍රහ කරලා පෙන්නනවා. උපේක්ඛා නානත්තා නානත්තසිතා උපේක්ඛා ඒකත්තා ඒකත්තසිතා කියලා ඔන්න දෙපැත්තකට බෙදලා පෙන්නනවා. අර විවිධ අරමුණු මුල් කරගෙන දැන් යා උපේක්ෂාවක් අත්විඳිනවා. ඒක නානත් උපේක්ෂාවක්. විවිධත්වයේ මුල් කරගත් උපේක්ෂාවක්. අර අපිටම හිත අනිශ්චිත භාවයකට කිසිවක් උපාදාන නොකරන තත්වයකට ගන්න පුළුවන්. අපිටම එහෙන් පෙනෙන රූප සම්බන්ධයෙන් සම්මර්ෂණයක් කර ඉන්න අවස්ථාවකදී. එහෙමත් නැත්නම් කනට ඇහෙන සද්දයක් මුල් කරගෙන අපිටම ශූන්‍යතාවයක් ඇති කරගන්න, අනිමිත්ත ස්වභාවයක් දිනු කරගන්න යම්සි කෙනෙක් යෝගාවචරයේ උත්සාහන්ත වෙනවා නම් ඔන්න ඒ හරහා හිත උපේක්ෂාවකට නැත්නම් කිසිවක් උපාදාන නොකරන තත්වයකටපත් වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපිට තේරෙනවා මේ විවිධ අරමුණු තියෙනවා. ඒ විවිධ අරමුණු විශේෂෙහි අපි නුවණ මෙහෙවනකොට හිත ඒ දේවල් අත්හැරලා දාලා හිත උපේක්ෂාවකට ලක් වෙනවා. ඒතර මෙතන විවිධත්වයක් තියෙනවා. හැබැයි දැන් යෝගාවචරය මේ தত্ত্বය තවත් නැවත නැවත දිනු කරන්න හොඳට එයාගේ හිත මේ தত্ত্বය හඳුනා ගන්නවා. එයාගේ හිතේ හොඳට ඒක නිකන් රෙජිස්ටර් වෙනවා. හොඳට ඒක පළපදියම් වෙනවා. එයාට ඒක හුරු දෙයක් බවට පත් වෙනවා. ටික ටික ඒක නිකන් gedara බවට පත් වෙනවා. දැන් අර තරම් එතකොට ඒ දේවල් අල්ලගෙන විපස්සනා කර සම්මර්ෂණය කර ඉන්නේ නැතිව දැන් ඍජුව මෙතෙන්ට හිත දාන්න උත්සාහන්ත වෙනවා. දැන් එතකොට හැබැයි සමහර විට ඉක්මනට මේක වැඩි වෙලාවක් පවතින එකක් නෑ. මොකද ආයෙත් හිත ගිහිල්ලා දෙයක් උපාදාන කරන නිසා. නමුත් යෝගාවචරයාගේ උත්සාහය අතහරින්න නැතුව එයා දිගට කරනවා නම් දැන් එයාට පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රතිඵලය දීර්ඝව පවත්වන්න. විනාඩි 10ක් විනාඩි 20ක් 30ක් 40ක් 50ක් මේ උපේක්ෂාවේ එයා කාලය ගත කරනවා. දැන් අන්න උපේක්ෂාව තමයි හිතේ පළපදියම් වෙන්නේ, හිතේ බලපවත්වන්නේ. ඒතකොට ඒ උපේක්ෂාව ඇති කරගන්න අර වගේ මේ මුල් කාලේ කරා වගේ අර දේවල් සම්මර්ෂණය කර ඉන්න අවශ්‍ය නැහැ දැන්. දැන් ඍජුව මෙතෙන්ට හිත දාන්න පුළුවන්. ඒතකොට අර ආපු පාරවල් වල තිබිච්ච විවිධත්වයෙන් දැන් මේක නිදහස්. දැන් තියෙන නිකන් ඒකත්ව වූ උපේක්ෂාව. කොයි කොන වෙලාවක එතෙන්ට තමයි හිත දාන්නේ. සක්මනේදී හිත එතෙන්ට දානවා, පරයන්කේදී හිත එතෙන්ට දානවා. නැත්තම් විශේෂ වැඩක් කරන්න නැතුව පොඩ්ඩක් නිකන් විවේකයෙන් ඉන්නකොටත් හිත එතෙන්ට දානවා. ඔන්න උපේක්ඛා ඒකත්තා ඒකත්තසිතා. ඒතර මේ මට්ටමේදී හිත එක්තරා අන්දමකින් සමහර විට මෙතන විපස්සනා සමාධියක් පවා ගොඩනගෙන්න පුළුවන්. අපි ඉතින් විවිධ නම් දෙනවා. ඒක අනිමිත්ත සමාධියක්, අප්පනිහිත සමාධියක්, ශුන්්‍යත සමාධියක් වශයෙන් මේ බඳු උපේක්ෂාව මුල් කරගත්ත සමාධියක් එතන ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ මේක තව එහාට පෙන්නනවා. මේක බොහෝ දුරට අරූප ධානා මට්ටම් වලට සමානයි කියලා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන මට්ටම් වලට දැන් මේ தত্ত্বය ටික ටික කිට්ටු කරනවා, සමාන වෙනවා. මොකද ඒවැය තියෙන මේ රූපයක් ඇසුරු නොකරන தত্ত্বයක්. ඒ වගේම හාත්පස පැතිරිච්ච தত্ত্বයක්. එක තැනකට යොමු වෙච්ච தত্ত্বයක්, හිර වෙච්ච தত্ত্বයක්, එක අරමුණකට කොටු වෙච්ච தত্ত্বයක් නෙමෙයි, හාත්පස පැතිරිච්ච தত্ত্বයක්. ඉතින් එතකොට දැන් මේ යෝගාවචරය අන්නේ හාත්පස පැතිරිච්ච හිතක්. හැබැයි කිසිම අරමුණක් මත නොපිහිටි හිතක්. දැන් අන්‍යයා ටික ටික දියුණු කරනවා. දැන් මේ தત્ත්වය තවදුරටත් බුදුරජාණන් වහන්සේ දියුණු කරන්න කියනවා. මෙන්න මේ අතම්මේතාවය මුල් කරගෙන. ඒ කියන්නේ මේ එකක්වත් බවටපත් වෙන්න යන්න එපා. ඒකේ අස්සට රිංග ගන්න යන්න එපා. වෙනත් වචන වලින් කියනවා නම් මේක මුල් කරගෙන කෙනෙක් හදන්න යන්නත් එපා, දෙයක් හදන්න යන්නත් එපා. එතකොට අපිට සිද්ධ වෙනවා බොහොම ස්වාභාවික හිතක් ඇති කරගන්න සිද්ධ වෙනවා. කොයි වෙලාවෙදී හරි හිත නිකම් බල කළා, තල්ලු කළා, මොකක් හරි වෙතට තල්ලු කරනවා නම් අන්න එතන එය බවට හිතපත් වෙනවා. අපි දැන් සක්මනේ කාලය ගත කරද්දී ආයෙත් අපි ඔන්න රූප ධර්ම වෙතට අපේ හිත තල්ලු කරන්න හදනවා. අර කලින් කරා වගේ, ඉස්සර කරා වගේ ඒ රූප ධර්ම වෙතට අපේ හිත බලෙන් යොමු කළා ඒවා වෙතට හිත තල්ලු කරනවා නම් ඉතින් එතකොට එය බවට හිතපත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න අතම්මේතාවය දැන් පාවිච්චි කරන්න. මොකක්වත් බවට හිතපත් කරන්න එපා. මොකක්වත් ඇසුරට හිත යොමු කරන්න එපා. ඒ වගේමයි අපි කාලය ගත කරද්දී අපිට තේරෙනවා විටින් විට මම කෙනෙක් හදනවා. මමෙක් හදනවා. පුජ්‍යලයක් හදනවා. තැනැත්තෙක් හදනවා. ඒතර මෙන්න මේ කෙනෙක් හදන එක, පුජ්‍යලයක් හදන එක, සත්වයේ ගොඩනගන එක, මමත්වයක් ගොඩනගන එක, මාන්නකාරකමක් ඇති කරගන්න එක. ඉතින් මේ හැම එකම තියෙන එක්තරා අන්දමකින් අපි තුල ක්‍රියාත්මක වෙන ඒ අස්මිමානය කියන මේ මම මූලික කරගත්ත සිතුවිලි සමුදායක්. ඒතර එහෙනම් මෙන්න මේවා ටික ටික තේරුම් ගනිමින් කෙනෙක් නොහදා ඉන්න දැන් ඔන්න යෝගාවචරයේ උත්සාහන්ත වේදී. එතකොට තමයි ඔන්න මෙන්න මේ අතම්මේතාවය කියන එක ටික ටික පණ ගැන්වෙන්නේ. කිසිවක් නොවේ සිටීමක්. කිසිවෙක් නොවේ සිටීමක්. එතකොට එහෙනම් කිසිවක් නොවේ, කිසිවෙක් නොවේ ඉන්න මේ අතම්මේතාවය දියුණු කරන්න එහෙමනම් එයාගේ හිතේ තිබිච්ච ඒ ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන් ටික ටික ශීන වීගෙන, ඡය වීගෙන, වැය වීගෙන ඒ ආශ්‍රවයන් ඡය වෙන ප්‍රතිපදාවකට යාට නැඹුරු වෙන්න අවස්ථාව සැලසෙනවා. දැන් පින්වත්නි මේ විදිහට මේ සූත්‍රයේ එක්තරා අන්දමකින් කියනවා නම් ගැඹුරින් බුදුරජාන් වහන්සේ විපස්සනා පිළිවෙත විස්තර කළා. දැන් ඊට පස්සේ තවත් පැත්තකට අපි යොමු කරනවා. ඒ තමයි ඇත්තටම උන්වහන්සේ ගැනම එක්තරා අන්දමකින් කරන විග්‍රහයක්. උන්වහන්සේගේ තියෙන අනුත්තර වූ පුරිස ධම්ම සාර්ථී ගුණය ගැන කරන විග්‍රහයක්. දැන් එතෙන්දී සඳහන් කරනවා තයෝ සතිපට්ඨානා යදරියෝ සේවති. යදරියෝ සේවමානෝ සත්තා ගණ මනුසාසිතුම් අරහති තිකෝපනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. දැන් මේ යම්කිසි සතිපට්ඨාන තුනක් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරනවාද ඒ සුවිශේෂ වූ සතිපට්ඨාන තුන සේවනය කරන ඒ ශාස්ත්‍රූන් වහන්සේ මේ අනිත් පිරිසට අනුශාසනා කරන්න සුදුසුයි. අන්න ඒ බඳු ප්‍රකාශයක් මම කරා. මොකද්ද මම ඒ කරපු ප්‍රකාශය කියලා ඔන්න දැන් ඒ ගැන විස්තර කරලා දෙනවා. ඉතින් එතෙන්දී ඇත්තටම පෙන්වන්නේ මේ අපි දන්න සතර සතිපට්ඨාන ධර්මයන් නෙමෙයි. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා ඒ අපි තේරුම් අරන් තියෙන අපි දන්න සතිපට්ඨාන හතර ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන කතා කරන්නේ ඊට වඩා වෙනස් ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් වශයෙන් උන්වහන්සේ ඇසුරු කරන සතිපට්ඨාන තුනක් ගැන. ඉතින් ඒක ඇත්තටම අනෙකුත් යම්කිසි ගුරුවරයෙකුටත් සෑහෙන වටිනවා. ඉතින් ඒකේ පළවෙනි එක අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දැන් භාගතුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කරුණු කියලා දෙනවා. කාරණා පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේවා නිවැරදි දේවල්, මේවා වැරදි දේවල්, මෙන්න මේ විදිහට ප්‍රතිපදින්න, මෙන්න මේවා අතහැරලා දාන්න කියලා එක්තරා අන්දමකින් බොහොම අනුකම්පාවෙන් මේ ශ්‍රාවකයන්ට කියලා දෙනවා. නමුත් ඒ ශ්‍රාවකයෝ කියන දේ අහන්නේ නැහැ. ඒ කියන දේ භාගතුන් වහන්සේ කියන දේට කන් යොමු කරන්නේ නැහැ. ඒවා අහගෙන ඒවා ක්‍රියාත්මක කරන්න කිසිම උත්සාහයක් නැහැ. ඒගොල්ලෝ වෙන වෙන වැඩ කර කර ඉන්නවා. වෙන වෙන පාරවල් වල යනවා. මේ භාගතුන් වහන්සේගේ ඒ දේශනාවට අවනත වීමක්, කන් යොමු කිරීමක්, ඒවා ක්‍රියාත්මක කිරීමක් කරන්නේ නැහැ. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේට විශේෂයෙන් හිතේ කැමැත්තක් පහළ වෙන්නේ නැහැ. කැමැත්තක් පහළ නොවන බවත් උන්වහන්සේ දන්නවා. ඒ වගේමයි ඒ අවස්ථාවේ උන්වහන්සේ බොහොම සිහියෙන් සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව කිසිවක් සමග ඇසුරු නොකර වාසය කරනවා. ඒතර එක්තරා අන්දමකින් අර තමන්ගේ ගෝල පිරිස අර විදිහට තමන්ව නොසලකා තමන්ගේ වචනය අභිභවනය කරමින් ඒවත් කනකට ගන්න නැතුව කටයුතු කරද්දී උන්වහන්සේ තුල බලපවත්වන එක්තරා අන්දමකින් අර මධ්‍යස්ථ ස්වභාවය හිතේ කිසි කනගාටුවක් ඇති කරගන්න නැතුව හිතේ තමන්ගේ ශ්‍රාවකයන් කෙරෙහි වෛරයක්, ද්වේෂයක්, අප්‍රසාදයක් ඇති කරගන්න නැතුව බොහොම මධ්‍යස්ථව ඉන්න ස්වභාවය. එතකොට මේ පළවෙනි සතිපට්ඨාණයෙන් පෙන්වන්න කරලා තියෙනවා. ඒතකොට දෙවෙනි සතිපට්ඨානයේදී අර විදිහටම බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කරද්දී ඇතැම් පිරිසක් කන් යොමු කරනවා, ඇතැම් පිරිසක් කන් යොමු කරන්නේ නැහැ. ඒ කියන්නේ යම් ශ්‍රාවක පිරිසක් ඒ වෙතට හොඳට අවධානය දීලා ඒ ගැන අවධානය යොමු කරනවා, ඒක දැනගන්න උත්සාහන්ත වෙනවා. ඒක දැනගන්න තමන් තුළ දියුණු කරන්න ප්‍රතිපදාවක් වඩන්න යම් පිරිසක් උත්සාහන්ත වෙනවා. හැබැයි තවත් පිරිසක් ඉන්නවා ඒක ගණන් ගන්න නැහැ, කනකට ගන්න නැහැ. ඒ වෙනුවට වෙන වෙන දේවල් කර කර උන්වහන්සේගේ ප්‍රතිපදාවට පටහැනිව කටයුතු කරනවා. කියලා දෙන දෙයට පටහැනිව කටයුතු කරනවා. ඒතර දැන් දෙගොල්ලක් ඉන්නවා, දෙපිරිසක් ඉන්නවා. යම් පිරිසක් කියන දේ අහලා කටයුතු කරනවා. තවත් ගෝල පිරිසක් කියන දේ අහන්න නැතුව කටයුතු කරනවා. ඉතින් මේ වෙලාවෙදිත් බුදුරජාණන් වහන්සේ කියනවා, "ඒ වෙලාවෙදිත් මට විශේෂයෙන් කැමැත්තක් හෝ අකමැත්තක් පහළ වෙන්නේ නැහැ. අත්තමනංච අනත්තමනංච තදුභයං අබිනිවජ්ජෙත්වා සෝ උපෙක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ." මේ වෙලාවෙදිත් මම හිතේ සතුටක් හෝ අසතුටක් හෝ පහළ කරගන්න නැතිව උපේක්ෂාවෙන් සතිමත්ව වාසය කරනවා. ඒතකොට දැන් තවදුරටත් මේ බුදුරජාන් වහන්සේගේ හිතේ තියෙන අකම්පිත බව ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් උන්වහන්සේ බොහොම මධ්‍යස්ථව වාසය කිරීම මේ ප්‍රකාශයෙන්ුත් පිළිඹු වෙනවා. ඊට පස්සේ දැන් ඔන්න ඊළඟ අවස්ථාව. ඒ වෙලාවේදී ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ශාවකීන්ට මේ විදිහට බොහොම අනුකම්පාවෙන් හිතයිශීව ධර්මයක් දේශනා කරනවා. ඉතින් ඒ අය බොහොම හොඳට ඒ වෙතට කන් යොමු කරනවා. ඒ බොහොම කීකරුව ඒ ගැන අවධානයෙන් ඉන්නවා. ඒ දේ ක්‍රියාත්මක කරන්න උත්සාහන්ත වෙනවා. Taman තුළම ඒවා දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක තමයි බලාපොරොත්තු වෙන එකwidehatකින් බැලුවාම ප්‍රශස්ත මට්ටම. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා අත්තමනෝචේව හෝති අත්තමනංච පටිසංවේදේති. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා තමන් වහන්සේගේ හිතේ දැන් සතුටක් පහළ වෙනවා. සතුටක් පහළ වෙන බවත් තමන් වහන්සේ දන්නවා. දැන් අර උපේක්ෂාව නෙමෙයි දැන් සතුටක් හැබැයි පහළ වෙනවා. ඒ සතුටක් පහළ වෙන බව දැනගන්නවා. අත්තමනෝචේව හෝති අත්තමනංච පටිසංවේදේති අනාසුතෝච විහෙරති සතෝ සම්පජානෝ. මේ සතුටක් ඇති වුණාට දැන් ඒක ලොකුවට ඇසුරු කරගෙන ඒක මත එල්බ ගන්න යන්නේ නැතුව එය පැත්තකින් තියාගෙන කිසිවක් ඇසුරු නොකර සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව වාසය කරනවා. හැබැයි ඉතින් අර ස්වභාවයක් වශයෙන් හේතුඵල ධර්මයක් වශයෙන් අර තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවරදිව කටයුතු කරන එක දකින්දී උන්වහන්සේගේ හිතේ ප්‍රසාදයක් පහළ වෙලා තියෙනවා. ඒ ප්‍රසාදය ගැන දැනුවත්ව උන්වහන්සේ වාසය කරනවා. ඒතර මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සතිපට්ඨාන තුනක් ඒ යම් ආර්ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරනවාද ඒ නිසාම උන්වහන්සේ බොහෝ පිරිසකට අනුශාසනා කරන්න නිසිව වාසය කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය ගුරුවරයෙක් එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් එයාගේ අපිටම ශ්‍රාවකයෝ එයාට අවධානය යොමු නොකරනකොට කියන දේ කරන්නේ නැති වුනහම කන යොමු කරන්නේ නැති වුනහම එයාගේ හිතේ අප්‍රසාදයක් පහළ වෙනවා. එයාට තරවටු කරන්න හිතෙනවා, ගහන්න බනින්න හිතෙනවා. නැත්තම් ඒ පිරිස අත්හැරලා දාලා යනවා යන්න. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ බහුල වශයෙන් එතකොට මේ බඳු පිරිස් ඉන්දද්දිත් බොහොම උපේක්ෂාවෙන් වාසය කරපු බව ඒතර මේ දේශනාව අනුව අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇතැම් වෙලාවදී භික්ෂුන් වහන්සේලා ඉතින් මේ විදිහට ඇතැම් වෙලාවට බොහොම කීකරුව වාසය කරපු අවස්ථාවනොත් ඇතැම් වෙලාවට අකීකරුව වාසය කරපු අවස්ථාවනොත් එමට ඔය විශේෂයෙන්ම විනය පිටකයේ එහෙම අසුරු කරද්දී දකින්න ලැබෙනවා. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරාම රාත්‍රී ආහාර ගන්න එපා, එක වේලක් විතරක් වළඳන්න. මේ විදිහට අර ආහාර සම්බන්ධයෙන් යම් යම් විනය ශික්ෂාපද පදවනකොට පනවනකොට ඉතින් භික්ෂුන් වහන්සේලා විරුද්ධ වෙනවා. එකපාරට මේක පිළිගන්නේ නැහැ. ඉතින් එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම සියුම්ව හේතු ගන්නවලා එයාගේ හිත හදලා මේ විදිහට කටයුතු කරලා තියෙනවා. ඇතැම් විට බොහොම අල්පේච්ඡතාවය ගැන දේශනා කරද්දී ඇතැම් විට කෙනෙක් බුදුහාමුදුරුවෝ ඉස්සරහම මේ සිවුරත් ගලවලා දාලා අඳින පිටින් ඉන්නවා අපිට මෙහෙමද මේ ඉන්න කියන්නේ කියලා. ඒ තරම් අර බොහොම තමන්ගේ තියෙන ඔලොමලකම මේ බුදුරජාන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඒත් ඉතින් බුදුරජාන් වහන්සේ බොහොම උපේක්ෂාවෙන් අනුකම්පා කරමින් එයාව හදා ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ ශාස්ත්‍රඥ වහන්සේ වශයෙන් උන්වහන්සේ මේ බුද්ධ ශාසනයක් ඇති කරද්දී සංඝ පිරිස හික්මවද්දී මේ වගේ විවිධ අවස්ථාවන් වලට මුහුණ පාලා තියෙනවා. ඉතින් අර සතිපට්ඨාන තුනක හැසිරීමේ කුසලතාවය උන්වහන්සේ ගාව තිබිච්ච නිසා ඒ කිසිම තැනකදී හිතේ තැවුලක් ඇති කරගන්න නැතිව හිත බොහොම මධ්‍යස්තව තියාගෙන කාගෙත් ප්‍රසාදය දිනාගෙන කටයුතු කරන්න උන්වහන්සේට අවස්ථාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ දැන් තවත් කොටසකට එනවා. අවසාන කොටසට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ උච්චති යොග්ගාචරියාණං අනුත්තරෝ පුරිස ධම්මසාරතීති ඉතිකෝපනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තන්ති. දැන් මේ යෝගාචරයෙන් අතරින් නැත්තම් මේ විශේෂයෙන්ම නිවනක් සම්බන්ධයෙන් දේශනා කරන ශාස්ත්‍රඥ වහන්සේලා අතරින් අනුත්තර වූ පුරිස ධම්ම සාරතී කියන යම්සි ගුණයක් තියෙනවා. මොකද්ද මෙන්න මේ කියලා කියන්නේ? එතකොට ඇත්තටම මේ මුලින්ම මේ ප්‍රකාශය විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ උපමා කීපයක් දෙනවා. ඒ තමයි යම්කිසි ඇතෙක් ඉන්නවා. මේ ඇතාව කවුරු හරි ඇත් ගොව්වෙක් නැත්තම් ඇත්තු දමනය කරන ඇතුන් පුහුණු කරන යම්ස තැනැත්තෙක් හොඳට හික්මවනවා, කීකරු කරනවා. ඊට පස්සේ ඇතාව ඉතින් ඕන දිශාවකට යොමු කරන්න පුළුවන්. ඕනනම් ඉතින් නැගෙනහිර දිශාවට අරන් යන්න පුළුවන්, ඕනනම් බටහිර දිශාවට අරන් යන්න පුළුවන්, ඕනනම් උතුරු දිශාවට අරන් යන්න පුළුවන්, ඕනනම් දකුණු දිශාවට අරන් යන්න පුළුවන්. ඒ ඕනම දිශාවකට මේ විදිහට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඊළඟට තව සමහරවිට මේ කැලෑවේ ඉඳලා අරගෙන එන කුළු මීමෝ ඉන්නවා. ඉතින් ඒවුන්ව দমনය කරනවා. ඉතින් එතකොටත් দমনය කරාට පස්සේ කීකරු කරාට පස්සේ මේ විදිහට ඕනම තැනකට ඒ අයව අරගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් කැලෑවෙන් අල්ලගෙන එන අශ්වයෝ ඉන්නවා. ඒතර මේ අශ්වයන්ව দমনය කරන ඒ තැනත්තා ඒ අශ්වයන්ව හොඳට කීකරු කරාට පස්සේ দমনය කරාට පස්සේ ඉතින් ඒ අශ්වයන්වත් Tamanට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අශ්වයාගේ පිටේ නැගලා ඉතින් යුද්ධයකට උනත් යන්න පුළුවන්. ඈතකට උනත් යන්න පුළුවන්. උතුරු දිශාවට, දකුණු දිශාවට, බටහිර දිශාවට, නැගෙනහිර දිශාවට ඉතින් මේ අශ්වයව මෙහෙවන්න පුළුවන්. ඉතින් ඒකකට මේ උපමාවලින් අර කීකරු කරගත්ත ස්වභාවය මේ මුලින් තිබුණු අකීකරු තත්ත්වයක් බොහොම ග්‍රාම්‍ය මට්ටමක් වල්වැදිච්ච තත්ත්වයක්. හැබැයි ඒ අයව මේ කීකරු කළා, দমনය කළා. ඊට පස්සේ Tamanට උමනාදේ කරගන්නීමේ තත්ත්වය පෙන්눔 කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් බුදුරජාණන් වහන්සේ විසින් යම්ස කෙනෙක්ව দমনය කළා නම් අන්න එයාට අට දිශාවකට ගමන් කරන්න පුළුවන්. අට දිශාවකට යොමු කිරීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් එයාගේ කලින් තිබුණ වල්වැදිච්ච හිත, විසිරිච්ච හිත, වික්ෂිප්ත වෙච්ච, ව්‍යාකූල වෙච්ච, කිසිම සමාධිමත් බවක් නොතිබිච්ච අඥාන හිත දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ দমনය කළා. ඒක ටික ටික හික්මවලා ඒ වමනා කරන කුසලතාවයන් දියුණු කළා, ගුණධර්ම දියුණු කළා හදාගත්තට පස්සේ මෙන්න මේ අට ආකාර පැත්තකට යොමු කරන්න පුළුවන්, ධාවනය කරන්න පුළුවන්, දුවවන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඒතර මෙන්න මේ අට ආකාරය එක්තරාන්දමකින් සමත විපස්සනා දෙකම මුල් කරගෙන දේශනා කළා තියෙනවා. පළවෙනි ආකාරය පෙන්වනවා රූපී රූපානි පස්සති අයම් පඨමා දිසා. රූපීව රූපයන් දක්න ස්වභාවයක්. ඉතින් අතරම මෙතන මේ දේශනා වෙන්නේ සමත භාවනාවක්. ඒ කියන්නේ විශේෂයෙන්ම කසින භාවනාව මුල් කරගත්ත ප්‍රකාශයක් මෙතන ඉන්නේ. ඒ කියන්නේ දැන් කෙනෙක් කසිනයක් අපිටම ඇතුළත යම්කිසි වර්ණයක් මුල් කරගන්නවා කයේම කොටසක් ප්‍රයෝගී කරගෙන. ඒ කියන්නේ හිතන්න අපි ඇඟේ තියෙන නැත්නම් ඔළුවේ තියෙන කෙස් ගැන අවධානයෙන් ඉන්නවා. නැවත නැවත එතනට අවධානය යොමු කරනවා. නැවත නැවත කෙස් වලට අවධානය යොමු කරන්න ඒ කෙස් වලින් අපිට පුළුවන් එක්තරා අන්දමකින් ඔය කළු වර්ණය වෙනුවට නිල් වර්ණය උකහා ගන්න. අපේ හිත නිකන් එතෙන්ට තත්වගත කරන්න පුළුවන්. මේ තියෙන නිල් පාට, කියලා අර ඒ කෙස්වල තියෙන නිල් පැහැය උකහා ගන්න පුළුවන්. ඒ තුලින් නිල වර්ණය නැත්නම් නිල කසිනය හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු මේ කයේ තියෙන ඇටකටු වලට, විශේෂයෙන්ම හිස් කබලට අවධානය යොමු කරා නම් එතන තියෙන සුදු පාට වර්ණය උකහා ගන්න පුළුවන්. ඒ තුලින් ඔන්න ඕදාත කසිනයක්, සුදු පැහැති කසිනයක් හිතට නංව ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කයේ තියෙන රුධිරය හොඳට නැවත නැවත අරමුණු කරා නම් ඒ රුධිරයේ තියෙන රක්ත වර්ණය රතු පාට නැවත නැවත හිතට කාවද්දලා අර මේ ඒ රතු පාට කසිනයක්, ලෝහිත කසිනයක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේ කය තුලින්මයි මේ රූප මතු කරගන්නේ. කය තුලින්මයි මේ වර්ණය මතු කරගන්නේ. එහෙමත් නැත්නම් මේ කයේ තියෙන තද ගතිය, ඒ පඨවි ලක්ෂණය හොඳට හිතට කාවද්දලා පඨවි කසිනයක් හිතෙන් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කයේ තියෙන ඇතම් ද්‍රව ස්වභාවයන්, ගලා යන ස්වභාවය, ආපෝ ස්වභාවය හොඳට මුල් කරගෙන උකහාගෙන ඒ තුලින් ආපෝ කසිනය හදා ගන්න පුළුවන්. එතකොට මේ අනුව අපිට තේරෙනවා මේ කය මූලික කරගෙනම, කය උපයෝගී කරගෙනම මේ කසින හදා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ தත්ත්වය තමයි රූපී රූපානි පස්සති කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ මේ කයේම පහළ වෙන රූප කය තුලින් උකහාගෙන ඊට පස්සේ ඒකට හොඳට නැවත නැවත හිත යොමු කරමින් එක්තරා අන්දමකින් කසින භාවනාවක් කරන්න යෝගාචරයට අවස්ථාව තියෙනවා. ඒක පළවෙනි අවස්ථාව වශයෙන් මේ හිත යොමු කරන්න පුළුවන්, හිත යොදන්න පුළුවන්, හිතේ සමාධියක් දියුණු කරන්න පුළුවන් එක්තරා ක්‍රමයක් වශයෙන් මෙතන දේශනා කරනවා. දෙවැනි එක වශයෙන් අජ්ජත්තං අරූප සංඤී බහිද්දා රූපානි පස්සති කියලා මේ ඇතුළත එහෙම කසිනයක් උකහා ගැනීමක්, වර්ණයක් තේරුම් ගැනීමක් එහෙම දෙයක් කරන්න. හැබැයි එළියෙන් ගන්නවා. එළියේ තියෙන රූපයක් මුල් කරගන්නවා. දැන් ඒකට උදාහරණයක් වශයෙන් අපි තුමු එළියේ වර්ණයක් තියෙනවා. අපි තුමු මලක් දකිනවා. ඒක රතු පාටයි. ඒ මල දිහා නැවත නැවත අවධානය යොමු කර දැන් මේ ඒකේ තියෙන සම්මුතියේ මලක් කියන එක නෙමෙයි දැන් බලන්නේ. මේ මලේ තියෙන රතු පාට වර්ණය. ඒතර වර්ණය තමයි ඉස්සරහට ගන්නෙ. එහෙම නැත්නම් අපි හිතමු එළියේ දකින්න යම්කිසි දර්ශනයක්. අපි හිතමු ගිනි ගොඩක් දකින්න. ඒ ගිනි ගොඩේ තියෙන ඒ ගින්න ප්‍රයෝගී කරගෙන, ඒ ලක්ෂණය මුල් කරගෙන අන්න තේජෝ කසිනයක් එතනින් උකහා ගන්න පුළුවන්. නැත්නම් එළියේ තියෙන ආලෝකය මුල් කරගෙන ආලෝක කසිනයක් එතනින් හදා ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ කසින භාවනාවල තියෙන මෙන්න මේ හැකියාව තමයි දෙවෙනි එකෙත් පෙන්වන්නේ. ඒතර ඇතුළත දෙයක් දැන් එයා ප්‍රයෝගී කරන්නේ නැහැ, පාවිච්චි කරන්නේ නැහැ. බාහිරින් ගන්නවා යම්කිසි අරමුණක්, ඒ අරමුණෙන් උකහා ගන්නවා එක්ක වර්ණයක්, එක්ක එහෙම නැත්නම් ඒ ධාතු ලක්ෂණයක්, නැත්නම් ඒ කසින 10 යම්කිසි සසිනයක් ඒ බාහිරින් ප්‍රයෝගී කරගන්නවා, බාහිරින් හදා ගන්නවා. එතකොට අන්න කසින භාවනාව වඩන්න පුළුවන්. ඒතර මේ තාම මේ සමත භාවනාව උගන්වන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක වශයෙන් පෙන්වන සුභන්තේව අදිමුත්තෝ හෝති අයන් තති ආදිසා. එයාට ඕනනම් මේ සතර බ්‍රහ්ම විහරණ මේ භාවනාවක් වඩන්න පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ සතර බඹ විහරණ භාවනාවක් වඩන්න පුළුවන්. මෛත්‍රී භාවනාවක් දියුණු කරන්න පුළුවන්. ඊළඟට කරුණා භාවනාවක් දියුණු කරන්න පුළුවන්, මුදිතා භාවනාවක් දියුණු කරන්න පුළුවන්, උපේක්ෂා භාවනාවක් දියුණු කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ ඔක්කොම තාමත් අපි මේ කතා කරන්නේ විශේෂයෙන්ම සමත කර්මස්ථාන. ඊට පස්සේ සබ්බසෝ රූප සංඥානං සමතික්කමා පටික සංඥානං අත්ථංගමා නානත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයං චතුත්ති දිසා. දැන් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව යොමු වෙනවා අරූප ධානවලට. අරූප ධානවලදී මුලින්ම එතකොට හම්බෙන්නේ ආකාසානංචායතන. එතකොට මේ සාමාන්‍ය රූප ස්වභාවයන් ඔක්කොම අත්හැරලා දාලා හිතේ තියෙන ගැටීම් ලක්ෂණය අත්හැරලා දාලා හිත හාත්පස පතුරවමින් මේ අහස අනන්තයි කියන එක හිතට නැවත නැවත කාවද්දලා අරූප ධානයක් කෙනෙකුට වැඩිමේ හැකියාව තියෙනවා. මෙන්න මේ පැත්ත තවත් දිශාවක් වශයෙන් දේශනා කරනවා. ඊළඟට ඒකත් අතහැරලා දාලා මේ ආකාසානංචායතන මේ සංඥාවත් අතහැරලා දාලා කෙනෙකුට ඕනනම් පුළුවන් විඥානංචායතනේ මුල් කරගත්ත මේ විඥානය අනන්තයි දැනගන්නා ස්වභාවය හාත්පස පැතිරලා තියෙන්නේ. මේ හාත්පස පැතිරිච්ච අහස දැනගත්තේ හාත්පස පැතිරිච්ච විඥානයකින්. එහෙනම් එන්නේ විඥානයත් අනන්තයි කියලා අර අහස අතහැරලා විඥානයේ පැත්තට අවධානය යොමු කළා. විඥානංචායතනේ කියන අරූප ධානයක් උපදවාගෙන වාසය කරන්න පුළුවන්. ඔන්න යන්න පුළුවන් තවත් පැත්තක් වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ ඒකත් අතහැරලා දාලා කිසිවක් නැහැ කියලා. අර අහසත් අතහැරලා විඥානයත් අතහැරලා කටයුතු කරලා ඊපස්සේ මොකක්වත් එතන නැහැ. ඒතර මොකක්වත් එතන නැහැ කියන සංඥාව හිතට කාවද්දලා ආකින්චඤ්ඤායතනේ කියන ඒ අරූප ධානයටත් කෙනෙකුට ඕනනම් සමවදින්න පුළුවන් වාසය කරන්න පුළුවන්. ඒක හත්වන දිශාව වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ අටවෙනි දිශාව වශයෙන් මේ හයවෙනි දිශාව වශයෙන් පෙන්වනවා. ඊළඟට හත්වන දිශාව වශයෙන් සබ්බසෝ ආකින්චඤ්ඤායතනං සමතික්කම්ම නේව සංඥා නා සංඥායතනං උපසම්පජ්ජ විහෙරති. එතකොට මේ ආකින්චඤ්ඤායතනත් අතහැරලා දාලා සංඥායත්තේත් නැති නැත්තේත් නැති සමාධියක් අරූප ධානයක් දිනු කරමින් ඒ අටවෙනි අරූප ධාන මට්ටමට කෙනෙකුට ඕනම්පත් වෙන්න පුළුවන්. දැන් ඇත්තටම මේකේ අටවෙනි එකේදී තමයි විපස්සනාව ගැන කියවෙන්නේ. සම්පසෝ නේව සංඥායතනං අබ සමතික්කම සංඥා වේදිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති. අයං අට්ඨමී දිසා. ඉතින් එතකොට මේක තමයි අපිට එහෙනම් මෙතින්ද ගන්න වෙන්නේ මේ විපස්සනා මුල් කරගත්ත ගමනකින් යම්ස යෝගාවචරයේ පැමිණෙන තත්වයක් වශයෙන්. එයා එතකොට දියුණු කරපු සමතේකුත් තියෙනවා, දියුණු කරගත්ත විපස්සනාවකුත් තියෙනවා. ඒ දෙකම ප්‍රයෝගී කරගෙන මෙන්න මේ සංඥා වේදිත නිරෝධය කියන ස්වභාවයක් එළඹ වාසය කරන්න පුළුවන් කියලා ඔන්න අවසන් අටවන දිශාවකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තුලින් দমনය වෙච්ච කෙනෙක්, උන්වහන්සේගේ දහමට අනුව හික්මිච්ච කෙනෙක් කැමතිනම් මෙන්න මේ අට දිශාවකින් එකකට හෝ කීපයකට හෝ එළඹ වාසය කරන්න පුළුවන්, එක දිශාවකට යන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන් කියන එක දේශනා කරනවා. ඉතින් මෙන්න මේ නිසා ඒ තථාගතයන් වහන්සේ අනුත්තර වූ පුරුෂයන් দমনය කරන කෙනෙක් වශයෙන් දේශනා කරනවා. ඒ කියන්නේ අර කලින් කිව්ව අශ්වයන් দমনය කිරීම, ගොනුන් দমনය කිරීම, අලියතුන් দমনය කිරීම වගේ නෙමෙයි මෙතන මේ පුරුෂයන් দমনය කිරීමක්, මිනිස්සයන් দমনය කිරීමක්, ඒ අයගේ තියෙන නොහික්මුණු ගති අතහැර දැමීමක්, ඒවා අතහැරලා දාලා හික්මීමක් ඇති කිරීමක්, ඊට පස්සේ ඒ අය තුළම කුසලතාවයක් දිනු කිරීමක්, ඒ අයට මෙන්න මේ අට ආකාරකින් කැමති දිශාවකට යන්න හෝ කැමති දිශා කීපයකට උනත් යන්න පුළුවන් කමක් ඒ අය තුළම දිනු කිරීමක්. ඒතර මෙන්න මේ කොටස මේ සූත්‍රයේ අවසානයේට එනවා. ඒතර මේ බුදුරජාණන් වහන්සේ තුළ තියෙන මෙන්න මේ පුරුෂ ධම්ම සාරතී ගුණය තවත් පැත්තකින් දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට සලායතන විභංග සූත්‍රය මේ අන්දමින් බුදුරජාණන් වහන්සේ පැති කීපයකින් විස්තර කරනවා. විශේෂයෙන්ම කලින් මතක් කරපු අර ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි, අතුලත ආයතන හයක් තේරුම් ගැනීම, ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි, බාහිර ආයතන හයක් තේරුම් ගැනීම, ච විඥාන කායා වේදිතබ්බා, විඥානයන් හයක් තේරුම් ගැනීම, ච පස්ස කායා වේදිතබ්බා, ස්පර්ශයන් හයක් තේරුම් ගැනීම, අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බා, අර සැප දුක් උපේක්ෂා කියන නැත්නම් සොම්නස දොම්නස උපේක්ෂා කියන ඒ විවිධ වේදනා ස්වභාවයන් භුක්ති විඳින්මින් ඒවා වෙතට හිත නැවත නැවත යොමු කිරීම තුළින් නැවත නැවත හිත හැසිරෙන හැටි තේරුම් ගැනීම. ඒතර මේ ඔක්කොම ඇත්තටම මේ අපිට තුල යම් පමණක සුත්තමේ ඥානයක් ඇති කරලා දෙනවා. මෙන්න මෙහෙමයි මේක ක්‍රියාත්මක වෙන්නේ, මෙන්න මේ විදිහටයි මේ කය ක්‍රියාත්මක වෙන්නේ, මේ විදිහටයි මේ මනස ක්‍රියාත්මක වෙන්නේ කියලා යම්කිසි සුත්තමේ ඥානයක් ඇති කරගන්න අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ තමයි අට්ඨාරස මනෝපවිචාරාවෙද්දී තබ්බා කියලා අර ලෞකික ගෘහාශ්‍රිත ජීවිතයත් ආධ්‍යාත්මික ජීවිතයත් අතර තියෙන වෙනස්කම්. ඒවැයේදී භුක්තියෙන් දෙන ලැබෙන සැප දුක් උපේක්ෂාවන් අපිට කියලා දෙන්නේ. ඊට පස්සේ තමයි අර ඊටාම වටිනා න්‍යායක් අපිට ඉදිරිපත් කරන්නේ తත්‍ර ඉදං නිසා ඉදං පජහත. මේ උපයෝගී කරගෙන මේ අතහරින්න. එතකොට මේ ලෞකික ජීවිතයක ගෘහාශ්‍රිත ජීවිතයක කෙනෙක් හත් දකින ඒ සොම්නස දුම්නස උපේක්ෂාව අත්හැරලා දාන්න කියනවා. ඒ විපස්සනාව මූලික කරගත්ත ආධ්‍යාත්මික ජීවිතයක් මුල් කරගත්ත සොම්නස දුම්නස උපේක්ෂාව මුල් කරගෙන. ඉතින් ඒකෙත් ටිකක් ගැඹුරට අපි වෙකගෙන යනවා. ඒ උපේක්ෂාවේ විශේෂයෙන් මේ උපේක්ෂාව අවසානයේ අපිට හම්බ වෙන උපේක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද කියලා සෑහෙන ගැඹුරකින් කියලා දෙනවා. එතකොට මේ උපේක්ෂාව මුලින් එන්නේ විවිධත්වයක් මුල් කරගෙන විවිධ අරමුණු මුල් කරගෙන පස්සේ ඒ පැමිණෙන උපේක්ෂාව නැත්නම් එළඹුණු උපේක්ෂාව හොඳට ඒකත්වයක් දක්වා වර්ධනය කරන්න නිකන් ඒක රස වෙන්න පටන් ඒක රසව තත්වයකටපත් කරගන්න ඒවැය තිබිච්ච අර විවිධාංගීකරණය අයින් කරගන්න හිත නිකන් බොහොම සරල ඇල්වතුර වගේ තත්ත්වයටපත් කරගන්න ආයේ කිසිම මේක විවිධත්වයක් පෙන්눔 කරන්නේ නැති තත්ත්වයටපත් කරගන්න අන්න ඒකත්තා ඒකත්තසිතා උපේක්ෂාවේ අන්න ඒකත්ව ස්වභාවය. ඒක උපයෝගී කරගෙන අර කෙනෙක් පුජ්‍යලයක මමෙක් හදන්න නොදී හැදෙන්න නොදී ඒ වගේමයි හිත කිසිවකට හේතු කරන්නේ නැතුව රූපයකට හේතු කරන්නේ නැතුව සද්දයකට හේතු කරන්නේ නැතුව රසයකට හේතු කරන්නේ නැතුව ගඳ සුවඳකට හේතු කරන්නේ නැතුව ස්පර්ශයකට හේතු කරන්නේ නැතුව අරමුණකට හේතු කරන්නේ නැතුව හිත අතම්මේතාවයක පවත්තන්න අනිශ්චිත ස්වභාවයක පවත්තන්න කියලා එක්තරා අන්දක පුදුමාකාර හරිම සූක්ෂම ප්‍රතිපදාවක් එතන කියලා දෙනවා. ඊට පස්සේ තමයි මේ මෙබන්දු දහමක් දේශනා කරපු ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ තියෙන ගුණයක් නැවත මතු කරලා දෙන්නේ. ඉතින් මෙබන්දු දෙයක් කියලා දීලා තියෙනවා. මේ වගේ ගැඹීර ප්‍රතිපදාවක් දේශනා කරලා තිනවා. ඒ ශාස්ත්‍රඥ වහන්සේ මේ දේවල් කියලා දෙද්දි අනිත් පිරිස මේක ඇහුවේ නැහැ කියලා උන්වහන්සේගේ හිතේ අමනාපයක් නැහැ. ඇතැම් පිරිසක් අහනවා ඇතැම් පිරිසක් අහන්නේ නැහැ කියලා එතෙන්දිත් හිතේ කිසි අමනාපයක් නැහැ. උන්වහන්සේ බොහොම සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව මධ්‍යස්තව වාසය කරනවා. ඒ කියලා දුන්නාම සියලු දෙනාම අහනවා සියලු දෙනාම බොහොම උනන්දුවෙන් ක්‍රියාත්මක වෙනවා ප්‍රතිපදාව පුරනවා. අන්න එතකොට හිතේ සතුටක් තියෙනවා. හැබැයි බොහොම සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව මේ නොකිලිටියෝ වාසය කරනවා. එතකොට අර උන්වහන්සේගේ හිතේ තියෙන අකම්පිත බව ඊළඟට දේශනා කරනවා. ඉතින් මේ විදිහට අර හික්මිච්ච කෙනෙක් යන්න පුළුවන් යොමු වෙන්න පුළුවන් දිශා 8ක් තමයි ඊට පස්සේ දේශනා වෙන්නේ. සමතේ පැත්තෙන් දිශා 7කුත් විපස්සනා මුල් කරගත්ත තවත් දිශාවකුත් එතන පෙන්눔 කරලා දෙනවා. ඉතින් මේ විදිහට මේ සලායතන විභංග සූත්‍රය නිම වෙනවා. ඉතින් අපිත් උත්සාහවන්ත වෙමු මේ සලායතන සූත්‍රයේ දේශනා කරපු ඒ ගැඹුරු කරුණු, සිද්ධාන්තමය කරුණු ප්‍රායෝගිකව අපි තුල දියුණු කරගෙන අපිටත් මේ සූත්‍රයේ ඒ ඉගැන්වීම් පාදක කරගෙන අපේ හිතෙත් ගුණ දියුණුවක් ඇති කරගෙන අපේ භාවනාවත් තව නිවැරදි කරගෙන අපි තුලත් මේ හැකියාවන් කුසලතාවයන් දියුණු කරගන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සලායතන විභංග සූත්‍ර දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අදත් අපේ ධර්මදේශනාව අවසානයේ කාට හරි ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ඒ සඳහා එහෙමනම් උත්සාහවත් වෙන්න කියලා ආරාධනා කරනවා. පද්දජීව මහතා අත්සවීම කර තිබෙනවා. ඔබගේ දහම් ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න. එතකොට සර්වේ ස්වාමීන් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මෙතන දැන් අර සමතය මූලික කරගෙන ක්‍රම 7ක් කියන අවසාන කොටසේ මේ සමතය මූලික කරගෙන යන 7යි ඊට පස්සේ විපස්සනා මූලික කරගෙන කියන තැන. එතකොට ඒක සමතේ ඉඳලා එතන විපස්සනාවට හැරෙන හැටිද කියන්නේ නැත්නම් නෑ එච්චර නම් විස්තර නැහැ මෙතන බන්දුජීව මහත්තයා. මේ සූත්‍රයේ හැටියට තියෙන්නේ ඇත්තටම ඔය වගේ නිකන් අර සමාධි පැත්තට යොමු කරපු ගතියක් තමයි පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ වැඩි විස්තරයක් නැහැ. කෙටියෙන් ටිකක් ගැඹුරු කෙලින්ම ගැඹුරු සමාධියකට දාපු ගතියක් තමයි පෙන්눔 කරන්නේ. එතකොට දැන් අපි වඩන මේ දැන් අපි සාමාන්‍යයෙන් විදර්ශනාව විපස්සනාව කියන එක දැන් අපි ඇත්තටම කරේ සියලුම ඉන්ද්‍රියන් මනාව ක්‍රියාකාරීත්වයේ තියාගෙනනේ අපි දැන් මේ ප්‍රතිපදාව වඩාගෙන තියෙන්නේ. දැන් මෙතනදී ඇත්තටම පැහැදිලි වෙන්නේ සම්පූර්ණම නිකන් අර පරියන්කයක ඉඳගෙන කරන වැඩක් වගේ කියලායි මට නෑ එහෙම කියන්න බෑ. මොකද දැන් අර විශේෂයෙන්ම මේ ඉදන් නිසා ඉදන් පජහත කියන එක තියෙනවානේ. දැන් ඒ ඉදන් නිසා ඉදන් පජහත කියන එක එහෙම පරයන්කයකදී ඉඳන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් මොකද එතෙන්දී මේ අපේ හිතේ සොම්නසක් දොම්නසක් උපේක්ෂාවක් පහළ වෙන්නේ පරයන්කයේදී විතරක් නෙමෙයිනේ. මුළු ජීවිතේම ওই වගේ දේවල් පහළ වෙනවා. ඒතර මුළු ජීවිතේම ආත්පස පැතිරිච්ච සතුටක් උපේක්ෂාවක් දුම්නසක් තමයි අපිට තියෙන්නේ. අපිට අහවල් මේ මෙතන මේ කතා කරන්නේ පර්යංකේදී පහළ වෙන සොම්නස උපේක්ෂාව දුම්නස ගැන විතරක් නෙමෙයි. මුළු ජීවිතේම. ඒතර මෙන්න මේ මුළු ජීවිතේදීම පහළ වෙන සොම්නස දුම්නස උපේක්ෂාව ගෘහාශ්‍රිත උපේක්ෂාවක් නම් ඒකයින් කළා අර භාවනාව මූලික කරගත්ත ආධ්‍යාත්මික ජීවිතේ මූලික කරගත්ත විපස්සනා මේ ඒ සතුටක් බවට පැත් කරගන්න නම් ඉතින් එතකොට අපිට මුළු ජීවිතේම භවනාවක් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ කොටස් වලට එනකොට පුදුමාකාර මේ මුළු ජීවිතයත් එක්කම ඒකාබද්ධ වෙච්ච ගතියක්. භවනාව ජීවිතේ වෙච්ච ගතියක්. ආයි මේ භවනාව කියන්නේ බාහිර දෙයක් නෙමෙයි මේ වෙන් කරගත්ත කාල පරිච්ඡේදයකදී කරන දෙයක් නෙමෙයි. මම මේ ෂෙඩියුල් එකක් හදාගෙන කරන එකක් නෙමෙයි. මේකයි න උදේ ඉඳන් රාත්‍රී වෙනකම්ම හැමතිස්සෙම අවධානයෙන් හිතමින් සිටිමින් හිතේ පහළ වෙන්නේ සොම්නසද දොම්නසද උපේක්ෂාවක්ද කියලා විමසලිමත් වෙමින් ඒ පහළ වෙන්නේ ගෘහාශ්‍රිත සොම්නසක් නම් ඒක අන්න භාවනා මුල් කරගත්ත සොම්නසකින් ප්‍රතිස්ථාපනය කරමින් ඊට හිතේ පහළ වෙන්නේ ගෘහාශ්‍රිත දොම්නසක් නම් ඒ දොම්නස විපස්සනා මුල් කරගත්ත දොම්නසකින් ප්‍රතිස්ථාපනය කරමින් ඊට හිතේ පහළ වෙන්නේ උපේක්ෂාවක් නම් ඒ ගෘහාශ්‍රිත උපේක්ෂාව විපස්සනා මුල් කරගත්ත උපේක්ෂාවකින් ප්‍රතිස්ථාපනය කරමින්. එහෙනම් කාලය ගත කරන්න සිද්ධ වෙනවා. තනිකර විපස්සනාවක් කතා කරා. ඒතකොට ඒ කියන්නේ මුළු දවස පුරාම කෙරෙන්න ඕන කටයුත්තක් වගේ තමයි එතන පෙන්වුම් කරන්නේ. ඊට පස්සේ ඒකෙත් සෑහෙන්න පරිණත තත්වයකට ආවට පස්සේ සෑහෙන්න කුසලතාවයක් ගොඩනගා ගත්තට පස්සේ එතනෙත් කියන තව තව මේක රිෆයින් කරන්න. තව තව මේක සියුම් කරන්න. ඒ කොහොමද? හිතේ දොම්නසක් පහළ වෙන වෙලාවට මේ කතා කරන්නේ එක්කම්මසිත දොම්නස්සයක්. භාවනාව මුල් කරගත්ත දොම්නසක් හිතේ පහළ වෙනකොට මට තාම අරක හම්බුන්නේ නැහැ මට තාම මේක හම්බුනේ නැහැ අර මාර්ගඵලයේ හම්බුන්නේ නැහැ මේ මාර්ගඵලයේ හම්බුන්නේ නැහැ අර ධ්‍යානෙ හම්බුන්නේ නැහැ මේ ධ්‍යානෙ හම්බුන්නේ නැහැ කියලා අර හිත හැමතිස්සෙම නිකන් ඉල්ල කතා ඉන්නකොට ඒ ඔක්කොම නිකන් පැත්තකට දාලා මේ ආධ්‍යාත්මික ජීවිතය තුළම නිකන් සතුට උපදවා ගැනීමක්. එතකොට අන්න ඉතුරු වෙන්නේ සොම්නසයි උපේක්ෂාවයි. ඉතින් ඒකත් එතනින් අතර නොවි ඊට පස්සේ උපේක්ෂාව වෙතටම තව තව නැඹුරු වීමක්. සොම්නස අතහැරලා දාලා නිකන් බොහොම නිකන් පරිණත වීමක්. අර නිකන් වැඩි වියපත් වීමක්. නිකන් පරිණත වීමක්. මේ පුංචි දේවල් වලට කෑ ගහන්න යන්නේ නැහැ. පුංචි දේවල් වලට ඉල්ලන්න යන්නේ නැහැ. ඒ වුණාට බොහොම නිකන් සංසිඳිච්ච ගතියක්. පරිණත තත්වයක්. Taman තුල ගොඩනගා ගැනීමක්. ඉතින් එතකොට ඒ ප්‍රතිපදාව කියන්නේ කෙටි වුණාට එතන පුදුමාකාර ගැඹුරක් තියෙනවා. සෑහෙන ප්‍රායෝගික පැත්තක් එතන පෙන්වන්නේ. ඒ ටික පැහැදිලි සමහරවල් මොකද අපි දැන් සතරපට්ඨානෙ ධාතු ගුණ දැනিলা ධාතු ගුණ සිව් වෙච්ච මට්ටම. ඒක අඳුරගෙන ඒක අපි ඕන පීරියවක විතර සිත තියාගෙන ඉන්නකොට ඇති වෙන ඇලීම් ගැටීම් ස්වභාව අඳුරගෙන ඒවා ප්‍රහාණය කරගෙන දැන් අපි අන්තිමට අනිශ්චිත ස්වභාවය දක්වාම ආවේ. එතකොට වේදනාවක් හැදෙට සිතේ ඇති වෙන සියලුම දේවල් මේ ආකාරයට මොකද ඒකට පැහැදිලි අර මෙතන විශේෂයෙන්ම අර සමතය මොකද ඒකත් කරන දේ මට හිතුනේ අර විදිය ස්වභාවයක් ඒකත් ඇත්ත හරි හොඳයි සාන්තෝසෙන් ඔබවන්සර දුබ්බාඩු රෝගල පාතරකට තරුවන්සරණයි හොඳයි තරුවන්සරණයි ඊළඟ දහම් ගැටලුව එඩ්වඩ් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. අතිරවන සම්මේ සාමිනාස්ස බොහොම පිං මේ ඔබ වහන්සේ මේ අපිට කරන මේ ධර්ම දානමය කුසලය මේ බොහොම ගැඹුරු සූත්‍ර දේශනා ඒ විදියටම ගැඹුරට අපිට කියලා දෙනවා. සම්මන්ස් මේ අර මේ තුන්වෙනි और धम्मसार की तन में यार मैत्री करुणाव मुदिता उपेक्षाव කියන එකේ සුබ කියන තැනකට යනවා කියලා තමයි සාමිවාස ඒකෙදි මම නොදන්න නිසා අනේ සාමිවාස දැන් මෛත්‍රිය කියන එක නම් අපිට මම දන්නවා මේ අපි නිදුක්කම නිරෝගීම එහෙම කියලා ඕ එක දෙයක් අරගෙන සම්පේ සත්තා බවත් සුගිනත්තා හරි එහෙම දෙයක් අරගෙන අපිට භාවනාව ගෙනියන්න පුළුවන්. හැබැයි දැන් කරුණාව වගේ දෙයක් සාමිවාස මම මෙහෙම දන්නේ නැහැ මේ කරන විදියක්. දැන් මුදිතාව කියන්නේ කිසියාව කියන්නේ අනුන්ගේ සැපත අනුන් දැන් තමන් එයාට අලුත් කාර්යයක් අලුත් ගයක් අලුත් රසාවක් හම්බුනාම එහෙම නැත්නම් මට වැඩිය මේ හොඳ දෙයක් එයාට තියෙනකොට ඒ ගැන ඉර්ෂ්‍යා නොකර ඉඳීම වගේ තමයි මුදිතාව කියන්නේ. එතකොට උපේක්ඛා වෙනවා කියන්නේ ඕනම දෙයකට ඒ කියන්නේ වෙන හොඳක් හෝ නරකක් හෝ ගැන උපේක්ඛාවෙන් ඉඳීම වගේ තමයි දැනට මේ කරන්නේ සනස. අර මෛත්‍රී භාවනාව වගේ දැන් කරුණාව මුදිතාව අපි කොහොමද ලෝකයේ තුල දැන් අර වගේ වචන ටිකකින් හරි කරන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් සම්මාංශ කොහොමින් ඒ වගේම අර අයියකට සුබ කියලා කියන්නේ දැන් උපේක්ඛාව වගේ තැනක මේ අපි ඇත්තටම දකින්නේ උපේක්ඛාවක් නම් එතන සුබ වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙනවා නම් සම්මාංශ කොපි. හොඳයි. ඇත්තටම මෙතන දැන් මේ කොටසේ සඳහන් වෙන්නේ මෛත්‍රිය මුල් කරගත්ත කෑල්ල විතරයි. හැබැයි එතනින් අර සතර බඹ විහරණම නිරූපණය වෙනවා. ඒ කියන්නේ දැන් මෛත්‍රියදී තමයි සුභ පරමාහම් භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි දැන් කරුණාවට කියන්නේ වෙන එකක්. මුදිතාවට කියන්නේ වෙන එකක්. උපේක්ෂාවට කියන්නේ තව එකක්. දැන් සුභ පරමාහම් කියන අර්ථමක් ඒ කියන්නේ සුභයම හැමතැනම තියෙන හැම සියලු සත්වයෝ සුවපත් වේවා මමත් නිදුක් වෙම්මා සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා අර ඒ පැත්ත පතුරවනකොට තමයි සුභ පැත්තක් මතුවෙන්නේ. ඒක සුභ පරමාහං කියලා කියනවා. ඊට පස්සේ කරුණාව මූලික කරගත් මාත්‍යකෝ වගේ එතනදී සුභ පැත්තක් නෙමෙයි මතුවෙන්නේ වෙනත් පැත්තක්. ඊළඟට මුදිතාව දිනු කරද්දිත් එතනදිත් සුභ පැත්තක් නෙමෙයි එන්නේ හැබැයි වෙනත් පැත්තක්. උපේක්ෂාව දිනු කරද්දිත් සුභ පැත්තක් නෙමෙයි එන්නේ වෙනත් පැත්තක්. හැබැයි අර මේ දේශනාවේදී පළවෙනි එකකින් තමයි මේක නිරූපණය කරලා තියෙන්නේ. හැබැයි එතනින් මෛත්‍රිය විතරක් නෙමේ කතා කරන්නේ. මෛත්‍රිය මුල් කරගෙන එතන ප්‍රකාශ කරද්දී හතරම ඉතින් එතනදි ගන්න පුළුවන්. හැබැයි මෛත්‍රිය තියෙන ක්වලිටි එක නෙමේ ඉතින් අනිත් ඒවා තියෙන්නේ. ඉතින් මේක අපිට හම්බ වෙනවා එක සූත්‍රයක් තියෙනවා. මම මේක චුට්ටක් හොයලා බැලුවා. තාම මට ඒක හම්බුනේ නැහැ. මම ඒක පෙන්නන්නම්. එක්තරා සූත්‍රයකදී එනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව මුල් කරගෙන බොජ්ජංග වඩන ආකාරය දේශනා කරනවා. ඒ වගේමයි මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව මුල් කරගෙන කෙලින්ම අරූප ධානය මට්ටමක් දක්වා යන ආකාරයක් නිරූපණය කරනවා. දේශනා කරනවා. අන්න ඒ වගේ තැන්වලදී ඔය මෛත්‍රියෙන් යන්න පුළුවන් උපරිම తত্ত্বය, මුදිතාවෙන් යන්න පුළුවන් උපරිම తত্ত্বය, උපේක්ෂාවෙන් යන්න පුළුවන් උපරිම తত্ত্বය ඒවා දේශනා කරලා තියෙනවා. මෛත්‍රිය නම් යන්න පුළුවන් ඔන්න ඔය සුභ පරම මට්ටම. සුභය මූලික කරගත්ත තත්වයක් කියලා දේශනා කරනවා. අනිත් එක් ඒවැ මේ එක මම චුට්ටක් මම හොයලා කියන්නම්. මට විනාඩියක් දෙන්න. මේ අන්න ඒ වගේ දැන් අර මෙතන අර දේශනාවේදී කතා කරලා තියෙන්නේ මෛත්‍රිය පමණයි. ඒ වුණාට මේ අනිත් ඒවැදී ඒ වෙන දේවල් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් මට හම්ුණා සූත්‍රය සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤස්ස භික්ඛුනෝ උත්තරි විජ්ජං අපටි විජ්ජන්තෝ උත්තරි විමුක්තිං අපටි විජ්ජන්තෝ. ඒ කියන්නේ මේ යම්කිසි මනුෂ්‍ය මේ යෝගාවචරයේ මෙන්න මේ මෛත්‍රී භාවනාව මෛත්‍රී මේ ධ්‍යාන දියුණු කරමින් යනවා නම් එයාට උපරිම වශයෙන් මෙන්න මේ මෙත්තා චේතෝ විමුක්ති තත්වය හම්බ වෙනවා. මේ මෙත්තා චේතෝ විමුක්ති මට්ටමේදී යාගේ හිතේ නැහැ මොකක්වත් නෙගටිව් ෆීලිං එකක්. කිසිම ඍණ ආකල්පයක් යාගේ හිතේ ඇත්තේ නැහැ. මුළු ලෝකෙම සම්බන්ධයෙන් මුළු විශ්වයම සම්බන්ධයෙන් තියෙන අර සුභයක් මුල් කරගත්ත මේක හැම දෙයක්ම හොඳයි කියලා වගේ ආකල්පයක් තමයි යාගේ හිතේ තියෙන්නේ. ඊට පස්සේ පෙන්නනවා මේ කරුණා චේතෝ විමුක්තිය ගැන. ආකාසනංචායතනං පරමාංහං භික්ඛවේ කරුණා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤස්ස භික්ඛුනෝ උත්තර විමුක්තිං අපටි විජ්ජන්තෝ. දැන් කරුණාව මුල් කරගෙන යම්ස කෙනෙක් දිගට ඒ කරුණා චේතු විමුක්තිය දියුණු කරනවා නම් ඒකේ තියෙන ක්වොලිටි එක, ඒකේ තියෙන ගුණය, ඒකේ තියෙන නිකන් ස්වභාවය එන්නේ ආකාසනංචායතන මට්ටමකට කිට්ටු කරන ස්වභාවයක් කියලා කියනවා. ඊට පස්සේ විඥානාංචායතන තත්වයක් තමයි මුදිතා චේතෝ විමුති මට්ටමක තියෙන්නේ. ඊළඟට දේශනා කරනවා උපේක්ඛා චේතෝ විමුක්තිය දිනු කරනවා නම් ඒකේ තියෙන ආකින්චඤ්ඤායතන මට්ටමක් කියලා. දැන් මේ ආකාසානංචායතන මට්ටමක් තමයි කරුණා විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය තියෙන්නේ. විඥානංචායතන මට්ටමක් තමයි මේ මුදිතා චේතෝ විමුක්තිය තියෙන්නේ. ඊළඟට ආකින්චඤ්ඤායතන මට්ටමක් තමයි උපේක්ඛා චේතෝ විමුක්තිය තියෙන්නේ කියලා මෙන්න මේ සූත්‍රය එනවා. ඒකට කියනවා මෙත්තා සහගත සූත්‍රය කියලා. සංයුත්ත නිකායේ මහා වග්ගයේ මම ඒක පෙන්වන්නම් චුට්ටක් මේ ත්‍රිපිටකයෙන් අරගෙන. ඉතින් ඒ වගේ අර මේවා ගැඹුරු මට්ටම් එක එක තැන්වලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් අර ඒකේ සුභ පරම මට්ටම විතරයි මෙතන මේ සූත්‍රයේදී කතා කරලා තියෙන්නේ. ඉතින් එතනින් හැංගෙන්නේ මේක මේ ඒ කෙනෙකුට වඩන්න පුළුවන් මෛත්‍රී භාවනාව පමණයි කියලා. අනිකුත් හතරත් වඩන්න පුළුවන්. ඒවැය තියෙන වෙන වෙන ගුණ, හැබැයි වෙන වෙන ස්වභාවයන් තමයි ඒවැය තියෙන්නේ. සමිනාසර් බෝපින් සමිනාසර් ඉසුකේ මතක බඳුනට මේ බෝපින් සමිනාසර් තේරුවන් සර්මයි. ඊළඟ දහම් ගැටළු යෝෂි වන්‍යාරාංචිට ඉදිරිපත් කරන්න පුළුවන්. තේරුවන් සර්මයි කරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් කේහසිත කැටමන සෝමනස්ස ගෝමනස්ස උපේක්ෂා සහගත තත්ත්වයන් අපි නෙක්ඛම්ම සිතේ ඒ අදාළ ස්වභාවයත් එක්ක රිප්ලේස් කරන්න වගේ අදහසක් ඔබ වහන්සේ කතා කරන්නේ. ඔව්. එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ ඒ කේහසිතේ ඔය ස්වභාව ඇති වෙනකොට හිතේ ගොරෝසු ස්වභාවයක් තියෙන්නේ. දැන් එක්කම සිතේ ඔය ස්වභාව මේනකොට ඊට වඩා සියුම් ස්වභාවයක් දැනෙනවා. ඒ අර ගොරෝසු ස්වභාවයෙන් නම් සියුම් ස්වභාවයට අපිට යන්න තියෙන කැමැත්ත නිසාද එහෙම වෙන්නේ? ඒක අපේ අනුදැනුමක් නැතුවම වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? නෑ, ඇත්තටම ඒ පැත්තට තමයි අපි යොමු වෙන්න තියෙන්නේ. ඒකේ සියුම් බවත් ඇත්ත. දැන් ගෘහාශ්‍රිත සතුටක තියෙන නිකන් රළු ගතියක්, හැමතිස්සෙම පංචකාමයන් ඇසුරු කරන ගතියක්. දැන් ඒ බඳු සතුටකදී හැමතිස්සෙම හිත උඩ පනිනවා, එක්ක යට පනිනවා. දැන් හිතන්න අපි රූපයක් බලලා සතුට වෙනවා. අපි හිතමු අපි චිත්‍රපටියක් බලනවා. ඒ චිත්‍රපටියේ බලලා සතුට වෙන්න නම් අපි තුල ලොකු මුලාවක් තියෙන්න ඕනේ. ඒ චිත්‍රපටිය ඇත්ත කියලා ගන්න ඕනේ. මේ රූපය තියෙන මේක චිත්‍රපටියක්, මේ රංගපෑමක් කරන්න කියලා අවබෝධයක් හිතෙන් තියාගෙන චිත්‍රපටියක් බලන්න බෑ. අපි මේක තුල හොඳට මුලා වෙලා මේකෙන් සතුටු වෙලා මේ ඇත්තක් මේ තියෙන්නේ, මේ ඇත්ත මිනිස්සු ඉන්නේ කියලා අපි ඒ සිද්ධිය තුල සම්පූර්ණයෙන් নিমগ্ন වෙලා මුලා වෙලා බැලුවොත් ඔන්න ලොකු සතුටක් පුක්ති දෙන්න පුළුවන්. ඒතර ඒ සතුට තියෙන්නේ අර උඩ යට යන තත්වයක තුල. ඒක තුල ඒ අය එතන ඉන්න අය hina වෙනකොට ඔන්න අපිට සතුටුයි. එතන ඉන්න අය ගහ ගන්නකොට බැන ගන්නකොට ඔන්න අපේ හිතත් නිකන් මේ පොඩි අවුල් සහගත තත්වයකට පත් වෙනවා. එතනින් ආයෙ ඔන්න අඬනකොට අපිත් අඬනවා. ඉතින් අන්න ඔහොම තත්වයක් තියෙන මුලා වීම තුළ ලැබෙන සතුටක් එතන තියෙනවා. දැන් විපස්සනාවෙන් ලැබෙන සතුට ඊට වඩා හාත්පසින් වෙනස්. එතන තියෙන සම්පූර්ණයෙන්ම ප්‍රඥාව මත පදනම් වෙච්ච සතුටක්. එතන තියෙන යථා ඇත්ත ඇත්තටියෙන් තේරීම නිසා තේරීම තුළ ලැබෙන සතුටක්. එතකොට ඒ නුවණ මූලික කරගත්ත සතුට පැත්තට තමයි හිත යොමු කරන්න කියලා කියන්නේ. අර ගෘහාශ්‍රිත සතුට මේ සතුටින් අයින් කළා දාන්න කියලා කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ අත්තම්මතාවය කියන ස්වභාවය දැන් නිකම්මසිතේ උපේක්ෂාව හොඳට තහවුරු වුණාම ඔව්. දැන් සෝමනස්ස දෝමන ඒ ස්වභාවයෙන් රළු ස්වභාවයක් නෙමෙන්නේ. ඒක අමතරව දැන් ඔය මානංශය, ඒව ඒ ඒ කුසලතාවයන් ඔක්කොම සතිපට්ඨානේ දියුණු කරද්දිම දියුණු වෙලා එනවා. ඒ කියන්නේ එළියෙන් ඉඳලා බලනවා වගේ ගතිය, අපිට නිකන් දුරස්තව මේක දිහා අත්දකින්නවා වගේ తত্ত্বය, ඒක ඇතුළට රිංග ගන්න නැතුව, ඒක ඇලෙන්න නැතුව, උපාදාන කරන්න නැතුව ඉන්න පුළුවන් කුසලතාවය හැදිලා එනවා. දැන් ඒ හැදිලා ආවට පස්සේ මේ කරන කතාවක් තමයි මෙතන තියෙන්නේ. දැන් මේ උපේක්ෂාවේ හිත පවතිද්දී අනිශ්චිතව හිත පවත්වන්න උත්සාහ කරද්දී තවත් ටිකක් ඒකට පොඩි ගැම්මක් ඇති කියලා දෙනවා මේ තවත් දෘෂ්ටි කෝණයකින් බලලා. දැන් අනිශ්චිතව කියන වචනේ මේක තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ අනිශ්චිතයි කියලා කියන්නේ කිසිවක් ඇසුරු නොකරන කියන එකනේ. ඒ කියන්නේ රූපයක් ඇසුරු කරන්නේත් නැහැ, සද්දයක් ඇසුරු කරන්නේත් නැහැ, රසක් ඇසුරු කරන්නේත් නැහැ, ස්පර්ශයක්, ගඳක්, සුවඳක්, අරමුණක් ඇසුරු කරන්නේ නැහැ. ඒක අනිශ්චිතයි කියලා කියන්නේ. දැන් එතකොට ඒ අනිශ්චිත බව තුලින් සමාධියක් හැදෙන්නත් පුළුවන්. ඒ සමාධිය අස්සට රිංග ගන්න යන්නේත් නැහැ. දැන් අපි ඕනම සමාධියක් ඇසුරු කරද්දී ඒ සමාධිය බවට අපිපත් වෙනවානේ. එතකොට ඒ සමාධිය අස්සේ රිංගා ගැනීමක්, ඒ බවටපත් වීමක් එහෙම වෙන්න යන්නේත් නැහැ. ඉතින් ඒ වගේමයි අපේ හිතේ මේ අනිශ්චිත බව පවත්වද්දී විටින් විට අනිශ්චිත බව බිඳ දමමින් විවිධ කෙලෙස් පහළ වෙන්න පුළුවන්. කෙනෙක් හැදෙන්න පුළුවන්, මමෙක් හැදෙන්න පුළුවන්, මමත්වයක් මතුවෙන්න පුළුවන්. අන්නේ තැන්වලදී මමෙක් හදන්න නැතුව, ඒවට අහු වෙන්නේ නැතිව, ඒවට මුලා වෙන්නේ නැතිව කිසිසේත්ම කෙනෙක් පුජ්‍යලයක් නොවී සිටීමක්. ඉතින් අන්නේ වගේ පැත්ත තව ටිකක් අර උද්දීපනය කරලා පෙන්නනවා මේ අතම්මේතාවය කියන මේ ඉගැන්වීම තුලින්. ඒතර මේ අතම්මේතාවය කියන ඉගැන්වීම තුල එන්නේ කිසිවෙක් බවටපත් වෙන්නේත් නැහැ, කිසිවක් බවටපත් වෙන්නේත් නැහැ. ඒ කියන්නේ අපිට පුළුවන් කිසිවෙක් වෙන්න ඕන වෙලාවකදී මම අම්මා කෙනෙක්, මම තාත්තා කෙනෙක්, මම දොස්තර කෙනෙක්, මම ඉංජිනේරුවෙක්, මම ස්වාමින්වහන්සේ නමක්. කියන්නේ අපි අර ලෝක සම්මුතියේ තියෙන ඒ සාමාන්‍ය sannivedanaya පිණිස අපි ඇති කරගත්ත ඒ ලේබල් එක අපි දැඩිව ග්‍රහණය කරගෙන එය බවටපත් වෙන්න පුළුවන්. නමුත් ඒක හුදෙක්ම විශේෂයෙන්ම මේ සම්මුතියේ තියෙන තත්වයක් පමණය. මේක මේ తాවකාලිකව මම කරන භූමිකාවක් නිරූපණය කිරීමක් පමණය මෙතන වෙන්නේ කියන එක අපිට අමතක වෙනවා. දැන් හිතන්න උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්ස කෙනෙක් දොස්තර කෙනෙක් වශයෙන් තමන්ගේ වෘත්තිය කරනවා. ඉතින් ආ ස්පිරිතාලට ගිහිල්ලා ඒ තමන්ගේ වෛද්‍ය වෘත්තිය නිරත වෙනවා. ඊට පස්සේ ආ පාරේ වාහනේ ලෝගෙන එනකොට ඉතින් ආ දොස්තර කෙනෙක් නෙමෙයි, ආ ඇවිල්ලා තවත් මේ පාරේ වාහනේ ලෝන කෙනෙක්. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ එයා එක්ක අම්මා කෙනෙක්, එක්ක තාත්තා කෙනෙක්, නැත්නම් දරුවෙක්, සාමාන්‍ය පුරවැසියෙක්, සාමාන්‍ය රටවැසියෙක්. නමුත් අපිට වෙන්නේ එහෙම නෙමෙයි. අපි අර දොස්තර කම ඔළුවේ දාගත්තාම අපි ඒක ඒ භූමිකාව ස්පිරිතාලේ විතරක් නෙමෙයි, අපි ගෙදරදිත් ඒ දොස්තර කෙනෙක් වෙන්න හදනවා. පාරේදිත් අපි දොස්තර කෙනෙක් වෙන්න හදනවා. දැන් අපි ඊළඟට මරුණාට පස්සෙත් අපේ මලපත්‍රය ගහන්නෙත් මොන වෛද්‍යවරයා මිය ගියා කියලා. ඉතින් ඔය වගේ ඉතින් අපි අර එය බවටපත් වෙලා. ඉතින් මේක මේ වෛද්‍යවරුන්ට විතරක් නෙමෙයි, අපි හැමෝටම තියෙන දෙයක් හැමෝටම. ඉතින් ওই தත්ත්වය තමයි තියෙන්නේ. අපි එක එක වෘත්තිවල නිරත වෙනවා, එක එක කාර්යභාරයන් අපි කරනවා. ඒ වෘත්තියට අනුව, ඒ කාර්යයට අනුව අපි කෙනෙක් හදා ගන්නවා. ඉතින් ඔන්න ඔය தත්ත්වය අපේ විනිවිද දැක ගන්න පුළුවන් නම්, කිසිවෙක් නොවි ඉන්න පුළුවන් නම්, කිසිවක් නොවි ඉන්න පුළුවන් නම් ඔන්න ඕක තමයි ගැඹුරක් පෙන්වන්නේ. ඉතින් එතන ඇත්තරම තව පැත්තකින් විස්තර කරන්න පුළුවන් ඕකේ උපදීපටිනිස්සග්ගයක් කියලා. උපදීන් වලින් තමයි අපි කෙනෙක් හදන්නේ. ඒක විවිධ උපදීන් තියෙනවා, විවිධ කෝටු කෑලි මේ තියෙනවා. ඒ කෝටු කෑලි ඔක්කොම ටික එකතු කරලා අපි ඔසවා තබා ගන්නවා. අපි කොහේ හරි යනකොට ඒ කෝටු කැලි ටිකත් අරන් තමයි යන්නේ. මම ඇවිල්ලා අහවල් රටේ කෙනෙක්, මම ඇවිල්ලා මෙන්න මේ උපාධි ලැබපු කෙනෙක්, මේ කුසලතාවයන් තියෙන කෙනෙක්, මගේ දෙමව්පියෝ මෙන්න මේ වගේ පිරිසක්, මගේ රට මෙන්න මේ වගේ රටක්. ඉතින් මේ හැම එකකින්ම අපි අර හදාගත්ත කෙනා බලපවත්තන්නේ, හදාගත්ත කෙනා පවත්වන්න, විශේෂයෙන් අනිත් අය ඉදිරියේ හුවා දක්වන්න, අනිත් අයට ඉදිරිපත් කරන්න අපි අර හැම දෙයක්ම හැම උපදියක්ම අපි පාවිච්චි කරනවා. ඒතොර මේ අතම්මේතා කියන මට්ටමේදී මෙන්න මේ උපදීන් සියල්ල තේරුම් ගනිමින් අතහැර දැමමින් කිසිවෙක් නොවි සිටීමක්. ඔව්. ඒතරම් හරි ගැඹුරු කාරණයක්. අපිට රාගය අඳුර ගන්න එක ලේසි, ද්වේෂය අඳුර ගන්න එක ලේසි. නමුත් මේ වගේ අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන මේ කෙනෙක් හැදීම, මමෙක් හැදීම, පුජ්‍යල භාවයක් ගොඩනැගීම, මම කේන්ද්‍ර කරගත්ත සිතුවිලි මේව හඳුනා ගන්නවා කියන එක ලේසි නෑ. ඉතින් ඒවට මඤ්ඤණා කරනවා කියලා කියනවා. ඊළාට මේ උපදී මුල් කරගත්ත සිතුවිලි කියලා කියන්න පුළුවන්. නැත්නම් අහංකාර මමංකාර කියලා කියනවා. මාන අනුසය ක්‍රියාත්මක වීමක් කියලා කියනවා. මෙන්න මේ වගේ අර බොහොම සූක්ෂම පැති විපස්සනාවේ ටික ටික ඉස්සරහට යනකොට කෙනෙකුට හඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ තැන්වලදී පාවිච්චි කරන්න කියන හොඳ මෙවලමක්, හොඳ ආයුධයක්, හොඳ ඉගැන්වීමක් තමයි මේ අතම්මේතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ අතම්මේතාවය රැකගන්න පුළුවන් එකම විදිය සතියෙන් තමයි නේද ස්වාමීන් වහන්සේ? ඔව්, අනිවාර්යයෙන්. ඔව්. එහෙම කියන්න පුළුවන්. දැන් මට ස්වාමීන් වහන්සේ දැන් මේ සිතුවිලි එනකොට සමහරවිට සිතුවිලි මොන වර්ගයේද කියලා හිතන්නත් කලින් ඒකේ එක සිතුවිලි වලට ආවේනික සිද්දේ ස්වභාවයක් තියෙනවා. හ්ම්. මේ දැන් මාන්නේනකොට තියෙන සිද්දේ ස්වභාවය වෙනස්. ඔව්. රාගයක් තියෙනකොට තියෙන සිද්දේ ස්වභාවය. අනිවාර්යයෙන්. ඒ අර සිතුවිල්ල මොකද්ද කියලා අඳුනගන්නත් කලින් අර සිද්දේ ස්වභාවය වෙනස් වීම තේරෙනවා. හොඳයි. ඒකේ වරදක් නැහැ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි දැන් අතරම ඒක තමයි හිත නිකන් වර්ණ ගැන්වෙනවානේ. අපේ හිතේ විවිධාකාර ඒ කෙලෙස් වෙන්න පුළුවන්, කුසල් වෙන්නත් පුළුවන්, අකුසල් වෙන්නත් පුළුවන්. මේ ඕනම දෙයක් අපේ හිත ඇසුරු කරද්දී ඒ තුලින් හිත වර්ණ ගැන්වෙනවා. ඉතින් ඇත්තට මේ අතම්මේතාවයේදී ඔන්නේ වර්ණ ගන්නව නැතුව පවත්වීමක්. නිකම්ම අර ඇල්වතුර මට්ටමේ පැවැත්වීමක් ගැන තමයි එහෙමනම් කතා කරලා තියෙන්නේ. ආයෙත් මේ විශේෂයෙන් ලොකු කරුණාවකින් පොඟවලා තියාගැනීමක් නෙමෙයි. එහෙම නැතු ද්වේෂයකින් පොඟවලා තියා ගැනීමකුත් නෙමෙයි. මේ දෙකින්ම පොඟවන්න නැතු ඉන්න පුළුවන් කමක්. අර සිතේ නිකන් සාමාන්‍ය සරල ප්‍රകൃතිය පැවැත්වීමක් තමයි එහෙමනම් කතා කරන්නේ. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ එහෙම සිතේ ස්වභාවය වෙනස් වුනහම ඒ වෙනස් වීම දැනෙනකොටම ඒ වෙනස් වුණු ගතිය නැති වෙනවා. සතිය එනකොටම අර වෙනස් වීම නැති වෙනවා කියලා දැනෙනවා. ඔව්. හැබැයි ආපහු වෙන්න පුළුවන්. ඔව්. එතකොට ආයෙත් සිහිය උපදිනකොට යනවා. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ ඒ සිහියේ ස්වභාවයද දැන් සිහිය එනකොට මේ වගේ හිතේ ස්වභාවයක් නැති වෙන එක නැත්තම් ඒක කොහොමද නැති වෙලා යන එක දැනෙන්නේ අපි තේරුම් ගන්නෑ. ඔව්, තේරුම් ගන්නෑ. ඇත්තටම මේ ඒ පහළ වෙන ස්වභාවයන් ඔක්කොම සංකතයි. මේ වෙලේ తాවකාලිකයි. හිතේ తాවකාලිකව පහළ වෙච්ච දේවල් මේවා ඔක්කොම සිතවිල්ලක් කියන්නේ සංස්කාරයක්. ඇතිවිලා නැතිවිලා යන ස්වභාවයක්, සංකත ධර්මයක්. ඊළඟට අර වගේ හිතේ පහළ වෙන මෛත්‍රියක් කියලා කියන්නේ අන්න ඒ වගේ ඇතිවිලා නැතිවිලා යන ධර්මයක්. හිතේ පහළ වෙන ද්වේෂය කියලා කියන්නේ ඇතිවිලා නැතිවිලා යන ධර්මයක්. ඒතකොට මේ ඔක්කොම తాවකාලික දේවල්, අනිත්‍ය වූ දේවල්. ඉතින් එතකොට එහෙනම් අපිට මෙන්න මේ අනිත්‍ය වූ දේවල් අල්ලගෙන ගිහිල්ලා වැඩක් නැහැ. ඒවත් දිගට පවතින දේවල් නෙමෙයි. නමුත් හිතේ තියෙන යම්කිසි දැනුවත් බවක්, සරල දැනුවත් බවක් තියෙන. ඒක අපි අමුතුවෙන් පවත්වන්න දෙයක් නැහැ. ඒක අපි උපදවා ගන්න දෙයක් නැහැ. අපිට වෙලා තියෙන ඒ සරල දැනුවත් බවට ආපු తాවකාලික දෙයක් අල්ලගෙන තමයි අපි ඉන්නේ. ඔන්නේ తాවකාලික දේවල් ටික අත්හැරියට පස්සේ අන්න අර අපේ හිතේ තියෙන අර ප්‍රභාෂ්වර ස්වභාවය, ඊට ආවේනික වූ පිරිසුදු බව ඔන්න මතුවෙන්න ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට අපිව අන්න අර ඒ මූලික ප්‍රභාෂ්වර ගතියට, හිතට උරුම වෙච්ච ගතියට, හිතේ නිතතින් තියෙන ස්වභාවයට තමයි අරගෙන යන්නේ. ඒතර ඒක විශේෂයෙන් ඇති කරගන්න කියලා දෙයක් නැහැ. ඒක තියෙන දෙයක්. ඒතර ඒක තමයි අපේ රෙෆියුජ් එක බවටපත් වෙන්නේ. ඒක තමයි අපේ පිහිට බවටපත් වෙන්නේ. මොකද ඒක ආයි අපි ඇති කරන්න කියලා දඟලන්න දෙයක්වත් නැහැ. නැති කරන්න කියලා දඟලන්න දෙයක්වත් නැහැ. උපදව ගන්න කියලා දඟලන්න දෙයක්වත් නැහැ. මොකද ඒක ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් නෙමෙයි. ඒක සංස්කරණය කළ යුතු ස්වභාවයක් නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පිං. හොඳයි. නිකුත් නොවන කිපාරන්ති පාස. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව සමන්තා ලක්මිණිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට කලින් මට චුට්ටක් අර සූත්‍රය පෙන්වන්න පුළුවන්. අර මහත්මේ කලින් අහපු එකට ඒ සූත්‍රයේ නම මෙත්තා සහගත සූත්‍රය, මෙත්ත සූත්‍රය කියලා සඳහන් වෙනවා. තියෙන්නේ බොජ්ජංග සංයුත්තේ, කියන්නේ සලායත් මේ මොකද්ද සංයුත්ත නිකායේ මහා වග්ගයේ බොජ්ජංග සංයුත්තේ බොජ්ජංග වග්ගයේ තමයි මෙන්න මේ මෙත්තා සූත්‍රය කියන්නේ. මේකටම කියනවා මෙත්තා සහගත සූත්‍රය කියලා. ඒකේ මෛත්‍රිය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුබ පරමාහං භික්ඛවේ මෙත්තා චේතු විමුක්තිං වදාමි ඉද පඤ්ඤස්ස භික්ඛුනෝ උත්තර විමුක්තිං අපටි විජ්ජන්තෝ. ඒ කියන්නේ සුබ විමෝක්ෂයට පැමිණ වාසය කරන්න පුළුවන්. එයා අර විශේෂයෙන් අරහත්ත්වය සාක්ෂාත් කිරීමක් කරේ නැත්තම් මෙන්න මේ මෛත්‍රී විමුක්තිය නැත්තම් මෙත්තා චේතෝ විමුක්තිය කියන මෙන්න මේ தত্ত্বය ඒක සුබ පරමාහයක් සුබය මේ පරමය කරගත්ත සුබය උපරිමය කරගත්ත தত্ত্বයක් කියලා පෙන්නනවා. ඊට පස්සේ අනිත් එක කරුණා චේතෝ විමුක්තියට පෙන්නන්නේ ඒකයි වෙලා ආකාසානංචායතන පරමාහං භික්ඛවේ කරුණා චේතෝ විමුක්තිං. ඊට පස්සේ මුදිතා චේතෝ විමුක්තියට පෙන්නන්නේ විඥානංචායතන පරමාහං භික්ඛවේ මුදිතා චේතෝ විමුක්තිං. ඊට පස්සේ ආකින්චඤ්ඤායතන පරමාහං භික්ඛවේ උපේක්ඛා චේතෝ විමුක්තිං කියලා. එතකොට මේවැයේ යන්න පුළුවන් නිකන් උපරිම මට්ටමක් මේ අන්දමින් දේශනා කරලා තියෙනවා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යනවා. බොහොම පිං සායනාස ඒක කියලා තමයි. හරි. තෙරුවන් සරණයි. Teruan sannan dari Swamin Hansa. Oh. Swamin Hansa me dawaswala purama mata ma tiyenne mage sitha upekhawen pasu wenne. Me e kiyanne dan kawuru hari ekka man katha karath monawa hari katha karathi mama egolak ekka hina una egolak kiyana wada taraha yana monawa hari wenawane e වෙච්ච ගමම්ම ඒ සාකච්ඡාව ඉවර වෙච්ච ගමම්ම නැවත උපේක්ෂාවට සිත එනවා. ඒක මම ඕනකමින් ඒක හිතලා කරන දෙයක් නෙමෙයි. ඒක ඉබේම තමයි ඒක වෙන්නේ. ඔව් ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතකොට ස්වාමීන් වහන්සේ මට අර ඒක වුණාම මට අර කියපු දේවල් ඒක එහෙමම යනවා. ඒ කරපු කතා ආරම්භෙම ඒ සංකීර්ණයෙන් එහෙමම යනවා. ඒක මතකවත් නෑ. මම ආපහු අර විදිහටම ඉන්නවා. මේ ඔහොම ඉන්නකොට සාමිනාංශ දැන්ට දින කීපයකට ඉස්සෙල්ලා මට මේ පුදුම විදිහට නිකන් උපේක්ෂාවෙන් ඉන්නේ සිතුවිලියෙන්ෙත් නැහැ වගේ. ඒ කියන්නේ එනවා අඩුයි මේ හිතත් මල්ලන්නේ හරිම ඕලාරිකයි තද වෙලා වගේ හරිම අපහසුාවක් දැනෙනවා. නිකන් ඒක ඇතුලෙන් වගේ කරකන දෙපැත්තෙන් ඇතුල් පැත්තෙන් වගේ මේ පුදුම අපහසුතාවයක් දැනුනේ මට. මේ ඊට පස්සේ මම මේ උත්සාහ කරා නම් මේ අපහසුතාවයෙන් හින්ද එකෙන් මිදෙන්න මම උත්සාහ කරලා මම ඒ තියෙන හැඟීම ඒ අපහසුතාවයේ හැඟීම මෙන්න හැඟීම ගැන හිතමින් මම භාවනා කරා ස්ථිරවන මේ ඒත් හරිය නැහැ. ඊට පස්සේ මම ආපහු උගත සතිය අර ආයතන වලට එන අරමුණු දිහා හොඳට බැලුවා බලබල එහෙම හිටියා. ඒකවත් හරිය නැහැ. එක විදිහකටවත් හරියන්නේ නැහැ. අර අපහසුතාවයේ එහෙමම තියනවා. ඊට පස්සේ මම මොකොත්ම නොකර හිටියා. මම එහෙම ඉන්නකොට මට නිකන් හිතුණා මේ අනාත්මව ආපු එකක් නේද කියලා ඉස්සෙල්ලා මට පුදුම දුක හිතන හිතුණා. මේකේ තියෙන ඒ කියන්නේ මගේ අර තිබ්බ ස්වභාවය අනිත්‍යතාවය ඒ කියන්නේ හිතුණාම මට අර තිබ්බ අපහසුතාවය ටික රිලීස් වුණා. හැබැයි ඒක හොඳටම ගියේ නැහැ. මම ඊට පස්සේ මම ඒක තව දැන් මේකේ ආයි කියලා මම ආපහු හිතන්නත් බැහැ. ඒක නිකන් මෙනෙහි කරන්න බැහැ මට. නිකන් අර ඒක දකිනවා විතරයි. නිකන් දැනගන්නවා මම මේ අනිත්‍ය එක දැනගන්නවා. හොඳටම දකිනවා. දුක්ඛ එක හොඳටම දකිනවා. අනාත්ම කියන එකත් හොඳටම දකිනවා. අන්න ඒ විදිහට තමයි සිද්ධ වුනේ. ඊට පස්සේ මට අර අපස්ථාවේ නැති වුණා. ඒ නැති වුණාට පස්සේ ආපහු ප්‍රේක්ෂාවෙම ඉන්නේ අපහසුතාවේ නැති වුණාට දැන් තියෙන්නේ අර නිකන් හොඳ උපේක්ෂාව අර නිකන් ශාන්ත ඒ වගේ උපේක්ෂාව නෙවෙයි සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය විදිහට. ඒ කියන්නේ මොකොත්ම දුකක් කියලාවත් නැහැ සපක් දැන් නැවත ආපහුත්මට ඒ විදිහට ආවොත් එනේ මම හදන්න එහෙම ගැටි අපස්ථාවයක් ආවොත් මම ඒ මම කරපු එකම කරන්න දෙක නනිත් දුක්ඛාරක්ෂක බලන එක විතරයි මට කරන්න වෙන මොකක්ද කරන්නේ හිතීමක් කරන්නත් දෙකට ඒක කරන්න දෙකටම නැත්තම් වෙන මොනවා හරි එකක් ඔබ හන්සේ මට කියලා දෙන්න. ඔව් නෑ අතරම ඉතින් ඒ කියන්නේ එක එක තැන්වලදී සමහරවිට හිත ඔය වගේ නිකන් පැතිවලට හේතු වෙන්න ඉඩ තියෙනවා. දැන් අපි පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ හිත ගිහිල්ලා කොයි පැත්තටද හේතු වෙන්නේ ඒ හේතු වීම හරහා නැවතත් මොකක් හරි අසහනකාරී ගතියක් ආතතිගත ස්වභාවයක් හිතේ මතුවෙනවද කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ. ඉතින් එතකොට ඒ එහෙම මතුවේගෙන එනවනම් ඒ පැත්තට වැඩි යන්න නොදී ආයෙ චුට්ටක් ඉතින් හරි පැත්තට දා ගන්න ඕනේ. ආයෙ මැද්දට ගන්න ඕනේ. හරියට නිකන් අර වාහනයක් මේ හයිවේ එකේ යනකොට ඕනනම් අපිට ස්ටියරින් වීල් එක අතහැරලා යන්න පුළුවන්. මොකද හොඳට අපි තුමු පාරක් කෙලින් තියෙනවා. වෙන වාහනත් ඇත්තෙත් නැත්නම් ඉතින් අපිට යන්න පුළුවන්. නැත්නම් අර බයිසිකලයක් පදවනකොට මේ හැන්ඩල් එක අතහැරලා යනවා වගේ යන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩ්ඩක් හරි වම් පැත්තට කැපෙනවා නම් දකුණු පැත්තට කැපෙනවා නම් ආයෙත් මැද්දට ගන්න වෙනවා. අන්න ඒ වගේ තමයි අපි නොදැනුවත්ව සමහර වෙලට අපේ හිත නිකන් සමාධිය වලට හේතු වෙන්න ඉඩ තියෙනවා. සමාධිය අස්සට රිංග ගන්න ඉඩ තියෙනවා. අන්න ඒ වෙලාවේදී නිකන් ඒ සමාධිය අස්සට රිංග ගන්න නොදී නිකන් ඔය සරලව තියන් ඉන්නවා. කිසිවක් නොකර තියන් ඉන්නවා. කිසිවකට හේතු නොකර තියන් ඉන්නවා. මැද්දේ තියන් ඉන්නවා. ඉතින් එතන තියෙනවා එක්තරා අන්දමක හරි සියුම් බවක්. ඒ කියන්නේ සමාධියක් කියන එකට වඩා මෙතන තියෙන පැහැදිලි බවක්. හිතේ සරල පැහැදිලි බවක්, සමාහිත බවක් තියෙනවා. ඒ වගේමයි ප්‍රඥාවෙන් තමයි කිසිවක හේතු නොකර තියන්නේ. කිසිවක් උපාදාන නොකර තියන්නේ ප්‍රඥාව මූලික කරගෙන. ඒතකොට ප්‍රඥාවකුත් මෙතන තියෙනවා. මේ මුළු තත්ත්වෙම අවධානයෙන් ඉන්නේ. කොයි පැත්තටද යන්නේ කියලා හොඳ අවධානයෙන් ඉන්නේ. වර්තමාන මොහොතෙමයි හිත තියෙන්නේ. සතියකුත් තියෙනවා. එතකොට මේ සතිය, සමාධිය, ප්‍රඥාව මුල් කරගෙන යන දිගට පවත්වන ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒ නිසා ඔය වගේ දේවල් ඉතින් විටින් විට වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තැන්වලදී නුවණ පාවිච්චි කරලා හිත නැවත යථා තත්ත්වයකට, ප්‍රකෘති තත්ත්වයකට පත් කරගන්න තමයි තියෙන්නේ. කිසිම කියන්නේ අපි කියන්නේ හිතේ ආතතියක් කොයි වෙලාවදී හරි ගොඩ නැගෙනවා නම් නිකන් තදවීමක්, හිරවීමක් ආතතියක් ගොඩ නැගෙනවා නම් ඒ වෙලාවදී අපි ඒක නිදහස් කරගන්න අවශ්‍යයි. එහෙනම් සාමාන්‍යයෙන් දැන් මට තේරෙනවා මම නිකන් දැන් සත්‍ය වුණත් නිකන් උපින් වගේ නිකන් මම වෙනදේ බලාගෙන කියන්නේ මොනවද මේ වෙන්නේ කියලා මම මොකක් සංස්කරණ කරන්නේ නැතුව ඉන්නකොට මට පහසුතාවයක් දැනෙනවා. ඒක මට පහසුයි වගේ අර ඒ කියන්නේ මම මොකෝත්ම සංස්කරණ කරන්නේ නැහැ. හරි. වෙනදේ මොකද්ද කියලා විතරක් මම බලාගෙන ඉන්නවා. හරි. ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම විපස්සනාව එහාට යනවා කියන්නේ අපිට කරන්න තියෙන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. අපි හැමතිස්සෙම කරනවා කියලා කියන්නේ එතන සංස්කරණයක්නේ. ඒතර සංස්කරණ අඩු වුණා නම් කරන දේ අඩු වුණා නම් ඒතර තියෙන නිකන් පැවතීමක් පමණයි. ඒතර ඕක නිකන් ඔය වර්තමානයේ මේ ඔය ජෝන් කබාඩ් සිං එහෙම කියනවා මේ කියන්නේ ඒකත් ඉතින් නරක නැහැ. කියන්නේ අපිට මුලින් තිබුණේ ඩුයින් මෝඩ්. අපි මොකක් හරි කරන මෝඩ් එකක් තමයි අපිට තිබුණේ. පස්සේ අපි යන්න ඕනේ බීන් මෝඩ්. නිකන් just be. නිකන් පැවැත්වීමක්. අවධානයෙන් ඉන්නවා මොකක් හරි අවුලක් වුණොත් විතරක් වැඩක් කරනවා. නැත්නම් ඉතින් ඔහේ යන්න දෙලා නිකන් ඉන්නවා. එහෙමයි සාමනන්ත මට ඒ දේ හොඳටම පැහැදිලි වුණා. දැන් අර මම එක දේවල් කරන්න ගියාම තද වෙන ගැත්තේ තව වැඩි වුණා. අර මම හිත නිදහස් කරලා අර වෙන දේ විතරක් මම බලාගෙන ඉන්න ගියාම මට ඒක රිලේෂන් එක මට හොඳටම තේරුණායි. ඔව්. ඒක තමයි. හොඳයි හොඳයි. ඒ සාමනන්ත හොඳටම පැහැදිලි මේ සින්සිප්ලිනල් සාමනන්ත තේරෙනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පුළුවන් සුරංගනී සම්මරසිංහ මහත්මියට. කියන්නේ අපිට තාම ඇහෙන්නේ නැහැ. මම හිතන්නේ මයික් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මම වෙන කෙනෙක්ට එන අවස්ථාව දෙන්න පුළුවන්. බුද්ධි රණවීර මහත්මියට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ආශ්‍රයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ දැන් මම මේ පරයන්ක භාවනාව කරන දවස්වල මේ මට දැනුනේ අර දැන් වේදනාවක් එනවා, හිස්තරක් එනවා, සිතුවිල්ලක් එනවා, හිස්තරක් එනවා. එහෙමනේ ස්වාමීන් වහන්සේ. එතකොට හිස්තනද උපේක්ෂාව කියලා මට දැනගන්න ඕනේ. ඒක එක උපේක්ෂාවේ මට්ටමක්. ඒ කියන්නේ ඒකයි මම අදත් අර උපේක්ෂාව විස්තර කළේ උපේක්ෂාව එක තැනක විතරක් හම්බ වෙන එකක් නෙමෙයි. විපස්සනා වඩාගෙන යනකොට එක එක මට්ටම් වලදී උපේක්ෂාව එනවා. අපි නිකං අරමුණ හොඳට දැනගනිමින් ඉන්නකොටත් වේදනාවේ ස්වභාවයක් වශයෙන් ගත්තොත් එතන තියෙන උපේක්ෂාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අරමුණේ ත්‍රිලක්ෂණය අපිට වැටහෙනකොටත් හිතේ බලපවත්තන්නේ උපේක්ෂාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අරමුණු සියල්ල අතහැරලා දාලා හිත අනිශ්චිතව වාසය කරද්දී හිතට දැනෙන වේදනාවේ ස්වභාවය වශයෙන් ගත්තොත් ඒකත් උපේක්ෂාවක් වෙන්න පුළුවන්. ඒ නිසා විවිධ තැන්වලදී උපේක්ෂාව එනවා. උපේක්ෂාවේ විවිධ ඔව්. එතෙන්දී උපේක්ෂාව වෙන්න පුළුවන්. ඔව් ඔව්. එතන තියෙන උපේක්ෂාවක්ද ස්වාමීන් වහන්සේ? ඔව් ඔව්. දැන් ස්වාමීන් වහන්සේ මම හුඟක් වෙලාවට විවේක වෙන වෙලාවට හිත හුඟක් වෙලාවට එක්ක හිස් තියෙනවා. එහෙම නැත්නම් සිතිවිලි මොන හරි ඇවිල්ලා යනවා එහෙම තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ සමහරක් වෙලාවට මොකක් හරි බාහිර දෙයක් නිසා වේදනාවක් කියන්නේ දුකක් ඇති වෙන දෙයක් පොළොත් කාය ප්‍රතික්‍රියා කරනවා වගේ දෙයක් තියෙනවා. නමුත් මට හිතින් ඇනලයිස් කරලා ගන්න අමාරුයි. මේ ඇයි මම මෙහෙම කාය ප්‍රතික්‍රියාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ හිතේ ප්‍රතික්‍රියාවක් නැහැ වගේ ගතියක් දැනෙනවා. දොර මොකද්ද දැන් බලාපොරොත්තු වෙන්නේ? දැන් කඳුළු වගේ වැටෙනවා දැනෙනවා ස්වාමීන් වහන්සේ. හරි. නමුත් හිතේ එහෙම ප්‍රශ්නයක් නෑ. මම කඳුළු කෑ ගහනකොට උනත් බණින්න පොඩි ළමයෙක්ට කෑ ගහනකොට උනත් ශබ්ද පිට වෙනවා කෑ ගහනවා. නමුත් හිත ඇතුළේ එහෙම දර්ශයක් අපි දැනෙන්නේ නැහැ ස්වාමීන්. ඒක නම් ප්‍රශ්නයක් නෑ එහෙමනම්. කියන්නේ ද්වේෂයක් නෑ හැබැයි බයිනෝ. එතන නැද්ද නැත්නම් අහුවෙන්නේ එහෙම වෙන්නත් බැරි නැහැ. ඒ කියන්නේ දැන් අපි කිව යුතු දේ කියනවා. හැබැයි එතනින් අදහස් වෙන්නේ අනිවාර්යෙන් අපි හිතේ තරහාවක් ඇති කරගෙන කියනවා කියලා එහෙම අවශ්‍ය නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඕනතරම් භික්ෂුන් වහන්සේලාට මේ අවවාද කරලා තියෙනවා. සමහර තැන්වලදී බොහොම තදින් අවවාද කරලා තියෙනවා. තදින් අවවාද කරන තැන් පේන්නේ නිකන් හරියට හොඳටම බැලලා කියලා තමයි පේන්නේ. නිකන් මෝග පුරුෂය කියලා මේ හිස් පුරුෂය කියලා බයින්නේ. ඊටත් එහා බැනපු තැන් තියෙනවා. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේගේ හිතේ ද්වේෂයක් නැහැනේ. නමුත් අර ඒ වෙලාවේදී අවස්ථානුකූලව ඒ තනත්තාව හික්මවා ගැනීම සඳහා බොහොම බරපතල විදිහට කතා කරනවා. ඒ නිසා ඒක වෙන්න බැරි නැහැ. ඉතින් අපි තමයි දැන ගන්න ඕනේ මේ වෙලාවේ මේ මම ද්වේෂයෙන් දැවිද කතා කරන්නේ. එහෙම නැත්නම් අනුකම්පාවක් මුල් කරගෙන අනිත් කෙනාව හික්මවා ගැනීමේ මෛත්‍රී සහගත චේතනාවකින්ද මේ තද විදිහට කතා කරන්න කියන එක ඉතින් අපිම තමයි දන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට ස්වාමීන් වහන්සේ මම කවදාවත් මේ මෛත්‍රී භාවනාවක්වත් බුදුගුණ භාවනාවක්වත් කලින් කරලා තිබුණේ නැහැ. මම ආනාපානසති භාවනාව විතරයි දන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට හැබැයි දැන් අපි මම වැඩ කරන ආයතනයේ කියන්නේ අපි බුද්ධ පූජාව කරන කට්ටිය ඉන්නවා. ඉතින් කියලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරනකොට මගේ හිතේ පුදුමාකාර ප්‍රීතියක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. හරි. ඒ වෙලාවට මට පුළුවන් ඕනෑම කෙනෙකුට මෛත්‍රිය පතුරවන්න. ඉතින් එතන බුද්ධානුස්සතියත් මෛත්‍රී භාවනාවත් දෙකම තියෙනවා වගේ මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි ටිකක් වෙලා යනකොට දැන් මේ කරුණාවක් පතුරවන්න නම් මේ මොනවාද මෛත්‍රියක් පතුරවන්න නම් ස්වාමීන් වහන්සේ වචන හිතින් මනසිකාර කරන්න ඕනේ. ටිකක් වෙලා ගියාම ඒක නැති වෙලා සම්පූර්ණයෙන්ම හිස්සලා යනවා ස්වාමීන්. හරි. ඒක නැටලුවක් නෑ. දැන් ඔය මෛත්‍රියේ ඇත්තම මුල් කොටස් වලදී තමයි අපිට කෙනෙක් පුජ්‍යලයක් ඒ සම්මුති මට්ටම උමනා වෙන්නේ මෛත්‍රිය පටන් ගන්න. හැබැයි ටික එහාට යන්න අපි සියලු දිශාවේ ඉන්න සියලු සත්වයින්ට අරමුණු කරනකොට ඒතර ටික අර සම්මුතිය චුට්ට ටිකක් බොඳ වෙලා යන්න ඉඩ තියෙනවා. දැන් මෙත්තා චේතෝ විමුක්ති මට්ටමකට වගේ එනකොට කියන්න වෙන්නේ එතන නිකන් සත්පුද්ගල භාවය දැන් සෑහෙන්න අයින් වෙලා නිකන් හාත්පස පැතිරිච්ච මෛත්‍රී සහගත හිතක්. මෛත්‍රී ගුණය තමයි ඉස්සරහට එන්නේ. නැතුව අර මෛත්‍රී ගුණයට ලක් වෙච්ච ඒ පුජ්‍යලයා කියන සත්වය නෙමෙයි අතරම ඉස්සරහට එන්නේ. ඒ නිසා ඒකේ වැරද්දක් නැහැ. අතරම දැන් අපි විපස්සනාවක් වඩන යෝගාවචරයේ අර පුජ්‍යල භාවයක් අරමුණු කරගෙන මෛත්‍රියක් දිනු කරනවට වඩා මේ මෛත්‍රී ගුණය ඒ ක්වලිටි එක ඒ හිතේ පවතින ඒ తත්වය පැවැත්ුණාට ප්‍රවත්තන එක තමයි වඩා සුදුසු. එහෙම නැතුව අපි ආයෙත් ගිහිලා අරයන් නිදුක් වේවා, මෙයා නිදුක් වේවා කියලා කියන එකට වඩා මේ මෛත්‍රී ගුණය තමා තුළ පැවැත්වීමේ වැරද්දක් නැහැ. තව එක කරුණක් දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එතකොට සමහරක් අය ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ උදෙසායි මල් ඒ බුද්ධ පූජාවෙම පූජා කරනවානේ ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට මේ බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් අනුතර වදාලේ නැත්නම් දැන් බුද්ධ පූජාව ඩිස්පෝස් කරනකොට අපි මේ සත්‍යකුට වගේ එක දුන්නට කමක් නැද්ද කියලා? ඔව් ඒක නම් කමක් නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් අතන බුදුරජාණන් වහන්සේට පූජා කිරීම තුළ අපි නිකන් අර උන්වහන්සේ කෙරෙහි කෘතවේදීත්වයක්නේ අපේ හිතේ ඇති වෙන්නේ. ඒ වගේමයි උන්වහන්සේ ඉදිරියේ අපි බොහොම නිහතමානී වෙනවා. අපි උන්වහන්සේගේ නිකන් අනුගාමිකයෝ, අපි නිකන් ශ්‍රාවකයෝ කියලා අපිව බොහොම අර මේ මුරුදු තත්වයකට, යටහත් පහත් තත්වයකට, බොහොම නිහතමානී තත්වයකට අපිපත් වෙනවා. ඒ වගේමයි ඉතින් අපි යමක් දෙනකොට ඒතන දාන චේතනාවක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ ආධ්‍යාත්මික ජීවිතයට උවමනා කරන අන්න මේ මුරුදු ගුණාංග රසක් ඔය තුල සිද්ධ වෙනවා. එහෙම නැතුව ඉතින් මේ ටික දුන්නා කියලා බුදුරජාණන් වහන්සේ ඉතින් වලදන්නේ නැහැනේ. නමුත් එතන අර අපි තර්කානුකූලව මේවා කළා, මේකෙන් ඇති වැඩක් නෑ, මේවා කරන්න ඕනේ නැහැ කියලා අපි එච්චර නිකන් අර දරදඬු හිතක්, මේ දැඩි හිතක් ඇති කරගන්නවා වෙනුවට මම මේ බොහොම දාඩි මාංශයෙන් උපයගත් මේ යම් සිද්ධයක් බුදුරජාණන් වහන්සේ විශේෂෙහි පූජා කරනවා කියලා බොහොම කෘතවේදීත්වයකින් යුක්තව, බුද්ධ ගෞරවයකින් යුක්තව, ධර්ම ගෞරවයකින් යුක්තව, සංඝ ගෞරවයකින් යුක්තව අපි බොහොම අර මුරුදු වෙලා, බොහොම නිහතමානී වෙලා ඒ පූජා කිරීම තුළ ගුණයක් වැඩෙන්නේ අපි තුලයි. ඒ නිසා ඒකේ වැරද්දක් නැහැ කිසිසේත්ම. ඉතින් අනිත් එක ඒකේ අවශ්‍යද සතෙකුට දැම්මයි කියලාත් වැරද්දක් නැහැ. දැන් අපි එහෙම කරලා ස්වාමීන් වහන්සේ අපිට පුළුවන් මේ දින දැන් අනුමෝදන් කරවන්නේ පුළුවන්. ඔව්. අපි මේ මනුස්ස ජීවිතයක් ලැබිලා නේද සාරා? ඔව්. ඔව් පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩාක් පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. හොඳයි. හොඳයි. තේරුවන් සරණයි. ඊළඟට දහම් ගැටලුව පාලිත සිරිවර්ධන මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් සයින්ස් ඇනවද? ඔව් ඇහෙනවා. සයින්ස් මේ මල්ටිපල් පස්සේ එකක් තියෙනවා. බලන්නේ තමයි මේ චැට් එකේ තියෙන කොනස් ප්‍රසෝ වගේ නිකම්ම සිටින් එතන සෝමනස්සේ දෝමනස් උපේක්ෂාව මගින් ඒ සිටේ තියෙන සෝමනස් දෝමනස් උපේක්ෂාව දුරු කරන්න පුළුවන් කියලා. තාමත් කිටින් කියන්න පුළුවන් සන්නස මේ නිකම්ම සිටි කියන්නේ නැතිවීම වෙනස් වෙන බැලීමද චුට්ටක් කියන්න ඕනද මට? ඔව් නෑ ඒක තමයි. ඒක ඉතින් අර මේ අද නිකම්ම සිත කියලා දාලා තියෙන්නේ නෛෂ්ක්‍රම්‍යයේ මුල් කරගත්ත අර පංචකාමයන්ගෙන් බැහැර වෙච්ච සතුටක්, උපේක්ෂාවක්, දුකක් කියන පැත්ත තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ අපි භාවනාවක් කරගෙන යනකොට ආධ්‍යාත්මික ජීවිතයක් වෙතට නැඹුරු වුණාම ඇතැම් විට සතුටක් පහළ වෙන්න පුළුවන්, ඇතැම් විට දුකක් පහළ වෙන්න පුළුවන්, ඇතැම් විට උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ලැබුණේ නැහැ කියලා කරන දෙයක් නෙමෙයි. ඒවා ලබා කරන දෙයක්ුත් නෙමෙයි. එතන තියෙන අර සාමාන්‍ය ලෞකික පැත්තක ලබන ආස්වාදයක්නේ. මෙතන එක එහෙම එකක් නෙමෙයි. ඒතොර මේක සෑහෙන මේකෙත් ලොකු පරාසයක් තියෙනවා. ඒකයි මම කිව්වේ අර උපේක්ෂාවේ උනත් අපි හිතමු දැන් අපි සක්මන් භාවනාවක නිරත වෙනවා. එතනදී අපි තාම මේ ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් යන්නේ. එතනත් උපේක්ෂාවක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු මේ ධාතු ලක්ෂණ වල අනිත්‍ය ලක්ෂණයක් හොඳට ප්‍රකට වෙනවා. සමහරට එතනදීත් හිතේ උපේක්ෂාවක් තියෙන්න පුළුවන්. සමහරට ඒක දැකලා හිතේ ලොකු සතුටක් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක අවස්ථානුකූලයි. මේක ලොකු පරාසයක පැතිරලා තියෙනවා. ඒකත් එක අවස්ථාවක්. එක අවස්ථාවක් කියන්න පුළුවන්. හැමතිස්සෙම ඉතින් අනිත්‍ය දැකීමම තුල නෙමෙයි එතකොට මේ තුන් ආකාරය පහළ වෙන්නේ. අනිත්‍ය දකින්නවා කියනෙත් එක අවස්ථාවක්. නයිෂ්ක්‍රම්‍ය කියන වචනේ තේරුම මොකක්ද? නෑ මෙතන නයිෂ්ක්‍රම්‍ය කියන එක අපිට තේරුම් ගන්න වෙන්නේ අර සාමාන්‍යයෙන් අපිට තියෙන පංචකාමයන් වෙතට යොමු වෙච්ච ඒ ලෞකිකත්වයට බැඳිච්ච තත්ත්වයනේ. දැන් මෙතන තියෙන එක වෙනස් එකක්. අපි මේ සාමාන්‍ය ලෞකිකත්වයට බැඳුණු පංචකාමයන් වෙත ඒවම හඹාගෙන යන පැත්ත වෙනුවට දැන් අපි වෙන දෘෂ්ටි කෝණකින් බලනවා. බුදු බණක් අහලා අපි අර සාමාන්‍ය ලෞකිකත්වයේ අර නිකන් රැල්ලට අහු වෙලා යන ගතිය වෙනුවට නිකන් අපි වෙනත් ආකල්පික දෙයක් දිහා බලනවා. එතන තියෙන අතහැරීමක්. පංචකාමයන් අතහැරීමක්. ඒ වගේමයි මේ ලබන සතුට අපි හිතමු නිරාමිස ප්‍රීතියක්. මොකද මේ ඇවිල්ලා රූප බලලා ඒ චිත්‍රපටියක් බලලා ලබන සතුට නෙමෙයි මෙතන තියෙන්නේ. සින්දුවක් අහලා ලබන සතුට නෙමෙයි මෙතන තියෙන්නේ. ඒතර එතන තියෙන්නේ සාමාන්‍ය ලෞකික සතුටක්. මුලාව මත පදනම් වෙච්ච සතුටක්. මෙතන තියෙන දේවල් වල යථා ස්වභාවය දැකීම තුළින් ලබන සතුටක්. ඒ සාමාන්‍ය දෙවි ප්‍රශ්න නේද අර්පේක්ෂතාවයෙන් කියන්නේ කොහොමද විස්තර කරන්න එක පස්සේ පුළුවන් නම් කවමුද දැන් වෙලාව නැත්නම් කියන මම අහතර පුණාමතුරු දස කතා කරන කියලා තියෙනවා ඒ කියන්නේ මොකක්ද සයන්ස් අර්පේක්ෂතාවය කියන්නේ මම දැනලා තියෙන යන්නේ ඔව් නෑ අර්පේක්ෂතාවය කියන දැන් අපිට දැන් දේවල් ඉතින් ඕන තරම් ගන්න පුළුවන් වෙන්නත් පුළුවන් සමහරට නොලැබෙන්නත් පුළුවන් තමන්ට පුළුවන් නම් මේ සීමා සහිත ප්‍රමාණයකින් සතුටු වෙන්න කියන්නේ දැන් හිතන්න අද මේ කාලය ගැන කියනවා නම් ඉතින් අද සෑහෙන ප්‍රශ්න තියෙනවා අගහිඟකම් තියෙනවා අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතින් වඩා හොඳයි. নানা ප්‍රකාර දේවල් ඉල්ල හොඳම දේ ඉල්ල අතිශය ගණන් අදි වටිනාකම් වලින් දේවල් ඉල්ල එහෙම යනවා වෙනුවට මේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා. වැඩේ කර ගැනීමට ප්‍රමාණවත් දේ විතරක් පාවිච්චි කරනවා. එතකොට ලද දෙයින් සතුට වෙනවා. ඒතර ඒක ඒ අල්පේච්ඡතාවයයි සන්තුෂ්ඨීතාවයයි කියන එක ළඟ ළඟ යනවා. ඒ කියන්නේ අපිට පුළුවන් කුඩා වපසරියකින් සතුටු වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ කුඩා දෙයකින් සතුටු වීම තුළ ආයි සෑහීමකටපත් වෙන්නත් පුළුවන්. ඒතර සන්තුෂ්ඨී කියලා කියනවා ඒකට. ආයි වැඩි යමක් ඉල්ලන්න යන්නේ නැහැ. මේ තියෙන දෙයින් සතුටු වෙනවා. අපිව සතුටු කරන්න ලොකු දෙයක් ඕනෙත් නැහැ. පොඩි දෙයක් ඇති. ඔන්න ඔයගේ තත්ත්වයක්. ඒතර මෙන්න මේ අල්පේච්ඡතාවය කියලා කියනවා මේ ඒකේ අනිත් පැත්ත තමයි විරුද්ධ පැත්ත තමයි මහිච්ඡතාවය කියන. කොච්චර දෙවුණත් මදි. මට අරකත් ඕනේ මේකත් ඕනේ කොච්චර හම්බුණත් මදි. එක කාර්යයක් මදි ඔන්න කාර් දෙකක් ගන්නවා. ඒක මදි ඊට පස්සේ ඊට වඩා එකක් ගන්න යනවා. ඊට පස්සේ අලුත්ම මොඩල් එක ගන්න යනවා. ඉතින් අන්න එතන තියෙන මහිච්ඡතාවය. හැබැයි අල්පේක්ෂතාව සම්බන්ධ කීක පුද්ගලයා මට්ටම වෙනස් ගන්නාගේ අල්පේක්ෂතාවය රජවරුන්ගේ අල්පේක්ෂතාවය වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ හරි. ඊළඟ දහම් ගැටලුව ඥානා ප්‍රියරත්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනවා. මගේ ප්‍රශ්නේ මේ උපේක්ෂා ඒකත්තතා ඒකත්ත සිත කියන්නේ ඒක මේ දේශනාවේ සඳහන් කරේ අනිමිත් සමාධියකට හෝ රූප ධානය වලට සමානයි කියලා නේද අපි හඳුන්නේ. අනිමිත් සමාධියට හෝ අනිත් එක මොකද්ද කිව්වේ? අරූප ධානය වලට සමානයි කියලා මන් දියා ගත්තා. ඒක තමයි. අරූප ධානය මට්ටම තමයි ඒ කියන්නේ අන්තිමට එන්නේ. මුලදී එන්නේ ඊට පොඩ්ඩක් මේ මෙහා මට්ටමක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී එන්නේ ටිකක් සමාධිය මුල් කරගත්ත තත්වයක් පස්සේ හොඳට ඒක වඩන්න තමයි මේ අන්තිම හරියදී තමයි බුදුහාඳුරෝ පෙන්නන්නේ ඒක සෑහෙන්න අරූප ධාන වලට කිට්ටු කළා. එතන තියෙන නානත්වයක් නෙමෙයි ඒකත්වයක් කියලා. හරි මම එහෙම නැගිටින සතහන් කරන තියනවා වැරදි. ඒකයි මට දැනගන්න උනේ. එහෙනම් අපි හඳුන්නේ මේ දැන් සිතේ ඒකාග්‍රතාවයක් නේ අපි විදර්ශනාවේදී ලබා ගන්න. ඒක තමයි. එතෙන් ඔන්න ඔයගේ තැන්වලදී අපිට යාත් පරිස්සම් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒකාග්‍රතාවය කියවහම අපේ හිතේ ඇති වෙන හැඟීම තමයි හිත හරියට එක තැනකට යොමු කළා ඒකාග්‍ර කළා නිකන් අර මේ පටු කරපු ස්වභාවයක්. අපි නිකන් සමාධියක් අර්ථ දක්වන්නේ එහෙම. නමුත් චේතෝ විමුක්ති මට්ටමක් එහෙම කතා කරද්දී එහෙම එකක් නෙමෙයි කියන්නේ. එතෙන් තියෙන්නේ හිත හාත්පස පැතිරිලා. හැබැයි මේ අරමුණු වල පැන යන ගතියක් නෙමෙයි. එහෙමයි. ඒකට හැමතිනේ මොකක්ද ඒක? ධ්‍යාන මට්ටමක්මයි නේද? ධ්‍යාන මට්ටමකදීත් අර හිත හැබැයි හිර වෙච්ච ගතියක්මයි පෙන්වන්නේ. ඒ ධ්‍යානයේ බවටපත් වෙනවා. එහෙම. ඔව්. එතනත් තියෙනවා යම්සි පටු වීමක්. නමුත් මෙතන මේ අර පැතුරුණු තත්ත්වය තමයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ අනහරි. ඔව්. එහෙමයි. ඒක පැහැදිලිම. හොඳයි. මම ඒක නිවැරදි කරගන්න. හරි. හොඳයි. තේරුම් ගන්න. ඊළඟ දාම් ගැටලුව සුරංගනීට ඉදිරිපත් කරන්න පුළුවන්. මයික් එක අන්මියුට් කරලා තියන්නේ කතා කරන්න. හොඳයි, ඒ අතරේ මට පුළුවන් මේ පොඩි දැනුම්දීමක් කරන්න. ඕස්ට්‍රේලියාවේ දිවා ආලෝකය ඉතිරි කිරීමේ කාලය ලබන සතියේ, ඒ කියන්නේ අප්‍රේල් 3 වෙනිදා ඉරිදා අවසන් වෙනවා කියලා මතක් කරලා තිනවා. ඒ නිසා සිඩ්නි, මෙල්බර්න්, කැම්බරා වෙලාවෙන් ලබන සතියේ ඉඳන් මේ වැඩසටහන පැවැත්වෙන්නේ උදේ 11:30ට බව මතක් කරනවා. ලංකාවේ වෙලාවේ වෙනසක් නැහැ. ඒක සාමාන්‍ය පරිදි උදේ 7ට සාමාන්‍ය විදිහට මේ පැවැත්වෙනවා. උද්දිරණවීර නැවතත් අතැසවීමක් කර තිබෙනවා කරු ස්වාමීන් වහන්සේ. ඔව්, කමක් නැහැ. ඕනනම් කතා කරන්න පුළුවන්. තමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්ට මේ භාවනාවක් විදියට ආනාපාන සති භාවනාව කරන්න අපහසුයි කියනවා නම් ඒ වගේ අයට කොහොමද ස්වාමීන් වහන්සේ උපදේශක් දෙන්නේ? ඒක තමයි. ඉතින් ඕනනම් ඉරියව්වට අවධානය යොමු කරන්න පුළුවන්. කයේ දැනෙන දේවල් වලට අවධානය යොමු කරන්න පුළුවන්. මොකද කයේ විවිධ දේවල් දැනෙනවනේ කොහොමත්. ඒතකොට මේ දැනෙන දැනීම් වලට අවධානය යොමු කරමින් එතන හිත පවත්වමින් වර්තමානයේ හිත පවත්වමින් ඒ දැනීම් වල යථා ස්වභාවය තේරුම් ගනිමින් ඉන්න පුළුවන්. ඒතකොටත් විපස්සනාවක් වැඩෙනවා. වේදනානුපස්සනාවකටත් යන්න පුළුවන්. හැබැයි ඒතන වෙන්නේ මේ අපිට පුළුවන් නම් ওই தත්තට එන්න කලින් පොඩ්ඩක් ඔක දියුණු කරලා තියන්න. දැන් අපි ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් සතිය දිනු කළා, හිතේ ඒකාග්‍රතාවයක් වඩලා එහෙම ඒ බඳු සතිපට්ඨානයක් වඩමින් කාලය ගත කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේදී මේ ඒක පිහිටට සිටිනවා. ඒතර ආයේ මේ ලොකු කරදරයක් වෙන්න දෙයක් නැහැ. මොකද මේ දිනු කරගත්ත தත්ත්වය දැන් ප්‍රයෝගික කරගන්න අපි දන්නවා. එහෙම වාසියකුත් තියෙනවා. ඔව්. දැන් එතකොට කෙනෙක් අහනවා නම් ස්වාමීන් වහන්සේ අපි වැඩක් කරනකොට සතිය පිහිටවන්න කියලා කියනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපි කියන්නේ දැනෙන දෙයට හිත යොමු කරන්න කියලානේ නේද ස්වාමීන් වහන්සේ? එතකොට ඒ කරන වැඩේ හරියට කෙරෙන්නේ නැහැ වගේ කියලා කිව්වොත් ස්වාමීන් වහන්සේ? හැබැයි එතකොට බලන්න වෙනවා. එයා එක්ක එතන සමබරතාවයක් නැහැ. ඒ කියන්නේ දැන් ඔතන දැන් අපි වැඩේ කරද්දී වැඩේ ගැන නිකන් සමස්තයක් වශයෙන් අපි දැනගන්නත් ඕනේ. දැන් හිතන්න අපි වාහනයක් පදවනවා. දැන් වාහනේ පදවනකොට අපිට පුළුවන් ස්ටියරින් වීල් එකේ අපි අත තියාගෙන යන්න නම් එතන ස්පර්ශයක් තියෙනවා. අපි ඒ ස්පර්ශයට බරපතල විදිහට අවධානය යොමු කළා, දැඩිව අවධානය යොමු කළා, එතන හිත සමාධි කරන්න ගියොත් එහෙම වාහනේ අනතුරකට ලක් වෙනවා. මොකද අපිට අර සමස්තය පිළිබඳ අවධානය නැති වුණා. ඉතින් එතකොට අවස්ථානුකූලව අපි බලන්න ඕනේ. මෙතෙන්දී අර එක අරමුණකට යොමු වෙච්ච අවධානයක්ද මෙතනදී අවශ්‍ය වෙන්නේ, ප්‍රයෝජනවත් වෙන්නේ. එහෙම නැත්නම් හාත්පස සමස්තය පිළිබඳ තියෙන අවධානයක්ද ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. එහෙමනම් ඒ தත්ත්වය අපි මේ අවස්ථානුකූලව පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් සමහරවිට කෙනෙක් ටයිප් කරනවා කියන්නේ සමහරවිට. එතකොට දැන් ඒ කෙනාට දැන් මට එහෙම ගැටලුවක් වෙලා නැහැ. නම් කෙනෙක් මට කියපු දෙයක් මම කියන්නේ ඒ ටයිප් කරනකොට මේ ඕනාට වැඩි attention දුන්නොත් එතන මේකට හරියට ටයිප් කරගන්න බැරි වෙනවා. ඔව්, වෙන්න පුළුවන්. මොකද දැන් අපි ඇත්තටම දැන් සතිය කියන එකේදී එක්තරා අන්දමක සමවරතාවයක් බලාපොරොත්තු වෙනවා. දැන් අපි ඒකනේ දැන් ඔය උදාහරණයක් වශයෙන් දැන් සක්මන් භාවනාව කරද්දී අපිට යම් අවස්ථාවක පුළුවන් වුණා නම් කයට බොහොම නිදැල්ලේ සුවසේ සක්මන් කරන්න ඉඩ දීලා බාහිරින් ඉඳන් බලන தත්ත්වය ඇති කරගන්න. එතන තියෙන අර දුරස්ත නිරීක්ෂණයක් තියෙනවා. අපි ඒක ASCII රංගගෙන ආතතිගත වෙලා මේ බලනවා වගේ නෙමෙයි. ඒකෙන් අයින් වෙලා අත්දැකීමෙන් බැහැර වෙලා අත්දැකීම දිහා බලනවා. ඔන්නෝක තමයි සමබරතාවය කියලා කියන්නේ. එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. එතනදී ලස්සන්ට වැඩේ සිද්ධ වෙනවා. අපි අවශ්‍ය ප්‍රමාණයට විතරයි වීරය දන්නේ. අනවශ්‍ය විදිහට දඟලන්න යන්නේ නැහැ. ඉතින් එතන තමයි නිවැරදි සමබරතාවයක් තියෙන්නේ. දැන් ඒතර ටයිප් කරන එකේදී උනත් එක්තරාන්දම බොහොම මධ්‍යස්ථව, බොහොම සරලව, සෞම්‍ය අන්දමක සිහියක් පවත්වන්න පුළුවන් නම් ඒතර වැඩෙත් වෙනවා. අපේ හිතේ ආතතියක් ඇත්තෙත් නැහැ. එහෙම නැතුව අපි හැම අපුරක් ගානේ බොහොම බරපතල අවධානයක් යොමු කරගෙන කිටි කිටි යෝග කරන්න ගියොත් ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ඒතර සමාධිය වැඩි ගතියක් වගේ එහෙම කියන්න පුළුවන්. නැත්නම් සතිය අඩු ගතියක් නේද? අන්න හරි. අන්න හරි. සමාධිය වැඩි වෙලා සතිය දුර්වල වෙලා. මම එතකොට ඒ වගේ කෙනෙක් තව සතිය තමයි දියුණු කරන්නේ. සතිය තමයි දියුණු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ සමාධිය උත්සන්න වුණොත් අසමබරතාවයක් එන්න පුළුවන්. දැන් මේක වෙලා තියෙන්නේ සතිය පුහුණු කරන්න ගියපු. ඒක තමයි. එතකොට නෑ ඒක තමයි අපි සතිය දියුණු කරනවා කියලා අපි එතන පැවැත්විය යුතු වීරයේ තියෙනනේ සමබරතාවයක්. දැන් හිතන්න දැන් සක්මන් භාවනාව කරනවා. සක්මන් භාවනාව කරද්දී දැන් අපි හිතමු මේ නිකන් අපි ස්ලෝ මෝෂන් ඕක කරන්න ගියොත් පාදේ ඔසවනවා බොහොම හිමීට පාදේ ඔසවනවා පොඩ්ඩ එහාට අරගෙන යනවා පොඩ්ඩ තියෙනවා. ඉතින් හරි કૃතිමයිනේ මෙතන. ඒතර එතකොට මේක සමබරව ඇවිදින්න බෑ. දැන් අපි සමබරතාවයක් සහිතව සක්මනක් කරනවා කියන්නේ මේ ඒ කයට වමනා විදියට සක්මන් කරන්න දෙනවා. අපි අමුතුවෙන් કૃතිමව මොකක්වත් කරන්නේ බොහොම සරලව අපිට පුරුදු වේගයෙන් කයට හුරු පුරුදු වේගයෙන් කයට හුරු පුරුදු ලතාවට ඇවිදින්න කියනවා. අපිට තියෙන හොඳට ඒ ගැන අවධානයෙන් ඉන්නවා. අපි අර අවධානයේ ඉන්නවා කියලා මේකට ඩිස්ටර්බ් කරන්න යන්නේ නැහැ. මේක එයාගේ තියෙන සමබරතාවය බිඳින්න යන්නේ නැහැ. තහල්ලුව නැති ගැටලුවක් නේද? ඔව් තණ්හාව. ඔව් ඒක තමයි. එහෙමයි පින්සිල් දෙනවා ස්වාමීන් වහන්සේ පෙරවස්ස. හොඳයි. ඊළඟට හම් ගැටලුව විශාකාට ඉදිරිපත් කරන්න පුළුවන්. මනස. ඔව් කියන්න. අර සමාහිත තත්ත්වයේ උපේක්ෂාවට හිතපත් වෙලා තියෙන වෙලාවට එතනින් දැන් එහෙම මුගක් වෙලාවට භාවනාවේ තියෙනවා නම් ඊළඟට අර ඔබ වහන්සේ අද විස්තර කරපු 8 වෙනි නිරෝධ තත්ත්වයට හිත ගේන්න අර සමාහිත තත්ත්වය බහුලීකృత කරන එකද තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබ වහන්සේ අපදේශනාතෝද කිව්වා අපදේශනා කළා වගේ මේ කෙනෙක් වෙන්න නැතුව දෙයක් වෙන්න නැතුව අදහසක් වෙන්න නැතුව ඒක දිගටම ඒ විදිහටම බහුලීකృత කරන එකද කරන්න තියෙන්නේ නිරෝධය සාක්ෂාත් වෙන්න මේ වෙන මොනවද කරන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි අපේ හිතේ උපාදාන සිද්ධ වෙනකොට ඒක සමාහිත සිතක් නිතරම භාවනා කරනකොට සමාහිත සිතකට එනවා න ะ. ඔව් ඒක තමයි. දැන් අපි හිත සරලව තියාගන්නවා. හිත සරලව තියාගනිමින් වාසය කරනවා. ඒ වාසය කරද්දී හිත උපාදාන කරොත් හිත බේර ගන්නවා. අපි නිකන් එතකොට හිතට කැමති විදිහට හැසිරෙන්න දීලා තියෙන්නේ. සෑහෙන නිදහසක් දීලා තියෙන්නේ. පූර්ණ නිදහසක් හිතට දීලා තියෙන්නේ. හිත හිර කරගෙන නැහැ. එතකොට හැබැයි හිතේ තියෙන ආශ්‍රව ධර්මයන් නිසා, අනුසය ධර්මයන් නිසා ඔන්න ඇහිච්ච සද්දයකට හිත යනවා. එතකොට ඔන්න ආයෙත් සතියෙන් පෙන්නලා දෙනවා. අන්න මෙයා ගිහිලා ආයෙත් ගිහිලා යමක් එක්ක ඇසුරු කරන්න පටන් ගත්තා. මෙන්න උපාදාන කරන්න පටන් ගත්තා කියලා ඔන්න සතියෙන් පෙන්ලා දෙනවා. එතකොට අන්න සතිමත් වෙනවත් එක්කම සමාලාවට ඒක අතහැරලා දාලා ආයෙත් හිත සමාහිත වෙනවා. ආයෙත් හිත සංසුන් වෙනවා. ආයෙත් හිත සැහැල්ලු වෙනවා. ආයෙත් හිත මොකක්වත් ඇසුරු නොකරන තත්ත්වයටමපත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මම විශේෂයෙන්ම අහන්නේ වාඩිවිලා භාවනා කරන අවස්ථාවක් ගැන. ඒ වෙලාවට සමාහිත සිතක් තමයි දිගටම වගේ නිතරම වගේ වක්ලාට තියෙන්නේ. එතකොට ඉතින් ඒක තමයි හැමතිස්සෙම තියෙන්නේ. මම ඒක ඇහුවේ අර ඒක තමයි. ඉතින් ඒ නිසා ඒක තමයි. දැන් මේ වගේ තත්වයකදී අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. දැන් වාඩි වෙලා කරන භාවනාවකදී විශේෂයෙන්ම සමාධියට බර වෙන ගතියක් තියෙනවා. ඉතින් අපි ඒ නිසා වාඩි වෙලා කරන භාවනාවම දිගට කරගෙන ගියොත් හිතේ අර කලින් මතක් කළා වගේ සතිය පැත්තකට වෙලා හිත ආයෙ ගිහලා සමාධියකට හිර වෙන්න පුළුවන්. එතකොට මෙතෙන්දී අදහසක් නැහැ. හිත සමාධියක හිරවීමක් අදහස් කරන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ බොහොම හිත පැහැදිලිව වත්වීමක්. හිතේ මතුවෙන සංස්කාරයන් හඳුනාගෙන ඒවා අත්හැරලා දාලා හිත සැහැල්ලුවෙන් පැවැත්වීමක්. කිසිම උපාදානයක් නොකර පැවැත්වීමක්. කිසිවෙක් නොවි පැවැත්වීමක්. කිසිවකට ලං නොවි කිසිවකට කිට්ටු වෙන්නේ නැතුව කිසිවක් අස්සට රිංග ගන්න යන්නේ නැතුව සැහැල්ලුවෙන් පැවැත්වීමක්. ඉතින් ඕක කරන්න අනිවාර්යයෙන්ම ඉඳගෙන කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඇවිදීමේදී කරන්න පුළුවන් කියලා නෙමෙයි හැම වෙලාවෙදීම මේක කරන්න පුළුවන්ද ඉතින් ඒතර අමාරු යැත්තරම. ලේසි නෑ. ඒ වගේමයි සමහරලාවට ඉඳගෙන මොක් කරන්න ගිහිල්ලා අර සමබරතාවයේ බිඳෙන්නත් පුළුවන්. ඒ නිසා දැන් අර අපි කලින් ඉස්සර කාලෙදී නම් ඉතින් සෑහෙන්න ඉඳගෙන භාවනා කරන්න ඕනේ. මොකද හිත පුදුමාකාර විදිහට අකීකරුයි. හිත සෑහෙන්න මේ රළුයි. නීවරණ බහුලයි. ඉතින් එතකොට මේ පුළුවන් තරම් අනිත් තැන් ඔක්කොම නිශ්ශබ්ද කරගෙන S2 පියාගෙන මේ සෑහෙන පරිශ්‍රමයක් දරන්න ඕනේ. හැබැයි දැන් එහෙම නෙමෙයි හිතට යන්න දීලා කරන භාවනාවක් තියෙන්නේ. හිතට කැමති විදිහට හැසිරෙන්න දීලා තමයි තේරුම් ගන්න තාමත් මොනවාද මේකේ තියෙන අඩුපාඩු. තාමත් මොනවාද ක්‍රියාත්මක වෙන සංයෝජන මොනවාද? තාමත් ක්‍රියාත්මක වෙන අනුසය ධර්මයන් මොනවාද? කියලා තේරුම් ගන්න නම් එයාට බොහොම නිදහසේ ඉන්න දීලාම ඕනේ බලන්න. හොඳයි. හොඳයි අපිට අවසාන ප්‍රශ්නෙට යන්න පුළුවන්. පුඤ්ඤා කියලා කෙනෙක් ඉන්නවා ඔබගේ පැනය ඉදිරිපත් කරන්න. සමාවෙන්න මම රෙජිස්ටර් වෙන්න ඕනේද කියන එක දැනගෙන හිටියේ ඉස්ලාම් එකට සමාව ආයෙ දිනවා. පස්වෙනි සෙට් එක දැක්කත් දැන්. හරි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේ ඇත්තටම මේ අර සතිපට්ඨාන ගැන අපි හතරක් ගැන තමයි දැනගෙන ඉන්නේ. මේ බුදුහාමුදුරුවෝ කෙනෙකුට ආර්යයන් වහන්සේ කෙනෙකුට සතිපට්ඨාන තුනක් සේවනය කරද්දී දේශනා කරන සිස්වේදී කියනකොට මේ මොකක්ද කියලා කවත් තේරෙන්නේ නැති විදිහට ආද ඒක තේරුණා. ඒකේ පළවෙනි පට්ඨානය ගැන කිව්වේ කුමක්ද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැන් අපි මේ බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා කිසිම කෙනෙක් අහන්නේ නැහැ හැබැයි. කවුරුවත් කන් යොමු කරන්නේ නැහැ කවුරුවත් අහන්නේ නැහැ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේවල් කරනවා මේක සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා. ඒ වෙලාවෙදිත් උන්වහන්සේගේ හිතේ මොකක්වත් ද්වේෂයක් මොකක්වත් නැහැ අසතුටක් නැහැ උන්වහන්සේ බොහොම සංසුන්ව ඉන්නවා. ඒක තමයි පළවෙනි සතිපට්ඨානය. ඔව්. අනිත් දෙකම කියනවා සයනස අනිත් එක තමයි ඒහසිත සෝමනස්ස දෝමනස්සද නිකම්සිත දෝමනස් සෝමනස්සද අත්විඳලා තියෙනවා කියලා දැනෙනවා. උපේක්ෂාව අල්ලගන්න අමාරුකමක් තමයි තියෙන්නේ. දැන් අසනීපයක් වෙලා ඉන්නකොට වේදනාවක් පස්සාව විතර බඩවනවා මම. ඒ බඩවල ඒ වේදනාව ගැන ඒක දිහා බලන ඒ වේදනාව නැති වෙනවා. ඇත්තටම ඒ වේදනාව ඊට පස්සේ මට දැනෙනවා මේ ඇඟේ නෙවෙයි තියෙන්නේ. හැබැයි එළිය කොහෙද තමයි තියෙන්නේ කියන එක තමයි මට අවබෝධ වෙන්නේ. ඊට පස්සේ ඒ තත්ත්වෙ මිදිලා ඒ කියන්නේ ඇඳේ ඉඳගෙන වගේ නිදාගෙන වගේම සතිමත් වෙලා ඉන්නකොට තමයි එහෙම වෙන්නේ. ඒක ඊට පස්සෙ ලොකු සුවයක් දැනෙනවා. අන්න එතනදී ඒක නිකම්ම සෝමනස්සද උපේක්ෂාවද කියන එක. නෑ ඉතින් සතුටක් නම් දැනෙන්නේ සෝමනස්සයක් කියන්න පුළුවන්. ඉතින් ඔය වෙනස් වෙන්න පුළුවන්. ඕ. එහෙනම් අපි පටන් ගනිද්දි සමාලාවට උපේක්ෂාවක් තිබුණා. ඒක හොඳට ඒක දහම වැඩිලා එනකොට නිකන් හිතේ නිරාමිස ප්‍රීතියක් පහළ වෙන්න පුළුවන්. ඒවා අපි මොකක්වත් හිතේ කනස්සල්ලක් පහළ කරගන්න අවශ්‍ය නැහැ. මේවා පහළ වෙන්න දෙන්නයි තියෙන්නේ. අර වැඩි ප්‍රමුඛතාවයක් බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා අර උපේක්ෂා සහගත தത്വයට. ඒකයි සම්මාසෙකට වේදනාවල් වගේ දේවල් ඒ කියන්නේ සතිමත් වෙලා ඉන්නකොට ඒක ඇතිවීම නැතිවීම ගැන හොඳට බලාගෙන හිටියාම ඇක්ටිවීම දැනුණාම තමයි දැනෙන්නේ ආතන නිරුද්ධ වුණා කියලා. නැත්නම් එකපාරට දෙක අල්ලගන්න එකට අමාරුයි. ඔහොම බල ඉන්නකොට දැනෙනවා මේ වේදනාවත් මගේ ඇඟේ නෙමෙයි තියෙන්නේ තවත් කොහේ හරි කියලා. එළියෙන් කොහේ හරි කියලා. හරි. එහෙම අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් ඔතන අතරම වේදනානුපස්සනාවක් වඩනකොට අපිට මුලින් තමයි තේරෙන්නේ මේක ඇවිල්ලා තියෙන්නේ කකුලේ වේදනාවක්, මේක ඔළුවේ වේදනාවක්, මේක උරහිසේ වේදනාවක් කියලා. අපි අර තාම සම්මුතියත් එක්ක පටලෝගෙන තමයි තාමත් ඉන්නේ. පස්සේ ඔක එහාට යනකොට සම්මුතිය පොඩ්ඩ අයින් වෙලා නිකන් මේක හුදෙක් වේදනාවක් පමණක් බවට පත් වෙනවා. ආයි ඒක පහළ වෙන ස්ථානයක් පිළිබඳ සංඥාව අතහැරලා යනවා. දැන් නිකන් වේදනාවක් තියෙනවා. හැබැයි මේක ශරීරයේ අහවල් තැනය තියෙන්නේ කියලා නිශ්චිතව කරගන්න බෑ. හැබැයි වේදනාවක් තියෙනවා. ඒක තමයි එන්න තියෙන தත්ත්වය. එතෙන්ට තමයි අපි එන්න ඕනේ. මේ අර වේදනාව තියෙන තැනට දීපු නම් ඔක්කොම ඇවිල්ලා නිකන් මේ සම්මුති කොටස්. ඒවා ඔක්කොම ටික අතහැරලා දාන්න. ඒ ඔක්කොටම නිකන් බොඳ වෙලා යන්න දෙන්න. හිත තව ටිකක් සැහැල්ලු කරගෙන සරල කරගෙන අර වේදනාවේ විතරක් දැන් අවධානය යොමු කරනවා. ඒතොර ඒ වේදනාව තියෙන අහවල් තැනේ කියන එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක ඇතුළත ඒක අඩුතරමින් ඇතුළතද බාහිරද තියෙන කියන එකවත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේක හුදෙක් වේදනාවක් පමණයි. මේ වේදනාව දැන් මොන වගේද හැසිරෙන්නේ? මෙන්න මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා තමයි දැන් ඊට පස්සේ අපි නිරීක්ෂණය කරන්නේ. අන්තිමට වේදනාවක් නැති කියන්නේ වේදනාවක් කොහෙද තිබුණේ කියලා මතකයක් නැහැ. මතකයක් නැහැ. අන්න හරිය. ඔව් ඔව්. තේරුවන් සන්නයි. හොඳයි පින්වත්, එහෙනම් අදත් අපි පැය දෙකකට ආසන්න කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු sabba sampatti siddhiyah. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං Sabbe bhuta anumodantu sabba sampatti siddhiyah. Ettavata ca amhehi sambatang punya sampadang. Sabbe satta anumodantu sabba sampatti siddhiyah. Akasattha ca bummattha deva naga mahiddhika. Punyantang anumoditva cirang rakkantu sasanang. Akasattha ca bummattha deva naga mahiddhika. Punyantang anumoditva cirang rakkantu desanang. Akasattha ca bummattha deva naga mahiddhika. Punyantang anumoditva cirang rakkantu mamparang. Idang vo ñātīnaṃ hotu sukhitā hontu ñātayo. Idang vo ñātīnaṃ hotu sukhitā hontu ñātayo. Idang vo ñātīnaṃ hotu sukhitā hontu ñātayo. Imina punya kammena mame bala samagamo. Satang samagamo hotu yava nibbana pattiya. Imina punya kammena mame bala samagamo. Satang samagamo hotu yava nibbana pattiya. Imina punya kammena mame bala samagamo. Satang samagamo hotu yava nibbana pattiya. Sadhu, sadhu, sadhu.